වැඩසටහන ආරම්භ වීමට ප්‍රථම හැමදෙනාගෙම කාරුණික ඉල්ලීමක් කරන්න තිබෙනවා. වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම අපේ ආදරණීය කාන්තාවන් හැමදෙනාගෙන් ඉල්ලීමක් කරන්න තිබෙනවා. එළියේ මෙතෙක් අසුන්ගෙන නැති සියලුම කාන්තාවන් ඇවිත් අපේ ප්‍රධාන ශාලාවේ අසුන් ගන්නාලෙසත් ඒ වගේම අපි මෙම වැඩසටහනේදී නිරෝධායනීය නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න තිබෙන නිසා අපේ ආදරණීය කාන්තාවන් ළඟ තිබෙන මුඛාවරණ බලදා ගන්නාලෙසත් හැකි තරම් අපේ මීටරය දුර පවත්වා ගන්නාලෙසත් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ආයුබෝවන් සුබ උදෑසනක් 2020 මහා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කාන්තා සංවිධානය වන එක්සත් ලක්වනිතා පෙරමුණ සංවිධානය කරන විශේෂ කාන්තා හමුවේ සමාරම්භක අවස්ථාවයි එළඹී තිබෙන්නේ. හැම දිනාගෙම ඉල්ලා සිටිනවා ප්‍රථමයෙන්ම ආගම සිහි කිරීම වෙනුවෙන් නැගී සිටින්නට. බෙහෙවින්ම ස්තුතියි හැම දෙනාම ඉන්න ආකාරයටම නැගී සිටින්න. අපි හැමදාමත් පක්ෂයේ වැඩ ආරම්භ කිරීමේදී අපේ අභිමානීය පෙන්වන අඟවන හැගෙන අපේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ගීතය ගායනා කිරීම සඳහා හැම දෙනාගෙම ඉල්ලා සිටිනවා ඒ සඳහා එකතු වෙන්නට.
බෙහෙවින්ම ස්තුතියි. මීළඟට තිබෙන්නේ අපේ සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව කිරීම. ඒ සඳහා මා ආරාධනා කර සිටිනවා අපේ හිටපු දිවංගත අමාත්‍ය SMA ලොකු බණ්ඩාර මැතිතුමාගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි යාපහුව ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස විශාල සේවාවක් අපේ කාන්තාව වෙනුවෙනුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනුවෙනුත් කරනු ලැබූ මෙවර 2020 මහා මැතිවරණයේ ජාතික ලයිස්තු අපේක්ෂිකාවක් ලෙස අපි සමග එකතුව සිටින දැනට එක්සත් ලක්වනිතා පෙරමුණේ සම්බන්ධීකරණ කටයුතු වලට අපට දායකත්වය ලබා දෙන අචිනි ලොකු බණ්ඩා මැතිනියට ගෞරවයෙන් ආරාධනා කරනවා පිළිගැනීමේ කතාව සඳහා සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා ප්‍රථමයෙන්ම මම ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා කාන්තා ක්‍රියාකාරී හමුවට අද පැමිණ සිටින කාන්තාවන් වෙනුවෙන් හැමදාම හඬක් නැගූ අපේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායිකාව හිටපු ලක්වනිතා සභාපතිනිය ශාන්තිනී කෝංගහගේ මැතිනියගෙන්ද ඒ වගේම සම්නිවේදන බලකායේ සභාපති සුදා චන්දසේකර මැතිතුමාගෙන්ද ජාතික ලයිස්තු අපේක්ෂකතුමියගෙන්ද ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින ප්‍රාදේශීය මේ මොහොතේ අප සමුළුව හා එක්වනවා හිටපු අමාත්‍ය ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික් මහනුවර කොළඹ දිස්ත්‍රික්කයේ අපේ අපේක්ෂකතුමා දයාගමගේ මැතිතුමා එතුමාගෙන්ද ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීතුමියල්ලාගෙන්ද ඒ වගේම 2020 මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකතුමාල්ලාගේ බිරින්දෑවරුන්ගෙන්ද ලක්වනිතා නියෝජනය කරමින් පැමිණි ලංකාවේ ප්‍රදේශ රාශියකින් අද මෙතෙන්ට පැමිණලා සිටිනවා ලක්වනිතා ක්‍රියාකාරී සමාජික මහත්වරුන්ගෙන්ද කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ආසන 14 නියෝජනය කරමින් පැමිණි ලක්වනිතා ක්‍රියාකාරී අප සියලු ලක්වනිතාවන්ගෙන් අවසරයි ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය ගැන කතා කරොත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 152ක් පමණ ඉන්නවා. අපි මේ කතාව හැමතැනම අහනවා. හැම කතාව කාන්තා සමුළුවලම කියනවා. ඒ වගේම මම කියන්න කැමති ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය ගත්තොතින් 152ක් නෙමේ 156ක් ඉන්නවා. ඡන්ද දාන්න පුළුවන් කාන්තාවන් ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයෙන් 156ක් ඉන්නවා. ඒ කියන්නේ මේ එළමෙන මැතිවරණයේ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් මේ කාන්තාවන්ට. අද මේ ලක්වනිතා සමුළුවලට විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙමේ ලංකාවේ හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් දක්ෂ ක්‍රියාකාරී දේශපාලන කාන්තාවන් අද මෙතනට ඇවිල්ලා ඉන්නවා. මේගොල්ල තමයි දේශපාලන නායිකාවන්. අද මේ සභේ සිටිනවා මෙතෙන්ට පැමිණෙන්නට નિયમિતව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ රජයයන් යටතේ සේවය කරපු ඇමති හිටපු ඇමතිවරියන්. ඒ වගේම පාර්ලිමේන්තු පළාත් සභා නියෝජනය කරපු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්. ඒ වගේම ප්‍රාදේශීය සභා නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමියල්ලා. ඒ වගේම මේ 2020 මැතිවරණයට ඉදිරිපත් වන කාන්තා අපේක්ෂකවරියන්.
ලක්වනිතා දිස්ත්‍රික්ක ආසන මට්ටමින් සභාපති ලේකම්වරියන් එක්සත් ජාතික පක්ෂයට ලැබී දක්ෂ කාන්තාවන් සියලු දෙනාමද එකතු වුණොත් තව අපිට ඉතාම කෙටි දින කීපයක් තියෙන්නේ මම විශ්වාස කරනවා අපිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට යවන්නට බැරි වෙන්නේ නැහැ අපේ උත්සාහය සඳහා අවශ්‍ය වෙනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාන්තාවන්ට අතීතයේ ඉඳලා විශාල සේවයක් කරපු පක්ෂයක් ඒක මට වැඩිය මෙතන ඉන්නවා මට වැඩිය අත්දැකීම් තියෙන ලක්වනිතාවත් එක්ක වැඩ කරපු සංවිධානයත් එක්ක වැඩ කරපු කාන්තාව ඒගොල්ලෝ දන්නවා ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ නායක අපේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා හැමදාම බැලුවේ කාන්තාවන්ගේ දක්ෂතා අවබෝධ කරගෙන කාන්තාවන්ට නිසි තැන දෙන්න ඒක ප්‍රතිඵලයක් විදියට තමයි අපිට පුළුවන් උනේ 125 කාන්තා නියෝජනය ගේන්න අද මෙතන ඇවිල්ලා ඉන්න ප්‍රාදේශීය සභා කාන්තා මන්ත්‍රීතුමියන්ලා දන්නවා ඒ මන්ත්‍රීකම තුලින් ඒ මන්ත්‍රී පදවිය ලැබීම තුලින් අද කොපමණ සේවයක් තම ප්‍රදේශයට පාක්ෂිකයාට කරන්න පුළුවන්ද කියන එක අද ගමේ නායකත්වයට ඒගොල්ලන් ගමේ නායකත්වයට ලැබුණේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පය නිසා ඇතරම් මට පැවරිලා තියෙන්නේ පිළිගැනීමේ කතාව ඒ නිසා මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ කතා කරන්න ගියොත් ගොඩාක් කතා කරන්න කරුණු තියෙනවා ඉතින් මම මේ අවස්ථාව අපි සංවිධානය කරපු සංවිධානය කරන්න කල්පනා කරපු වෙලාවේ ඉඳලා අපිට ගොඩාක් අය උදව් උපකාර කරා විශේෂයෙන්ම ලක්වනිතා ලේකම්තුමියයි මමයි ලොකු පරිශ්‍රමයක් දැරුවා අද මේ කාර්යය සාර්ථකව කරගන්න. ඇතරම් මර හරි සන්තෝසයි අද මෙතන මේ පුටු පිරලා ගියාම. මේ තමයි එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන අර කියනවනේ කැපුවත් කොළ කියලා. කැපුවත් කොළ කාන්තාවන්. පක්ෂයේ දාලා නොවන කාන්තාවන්. නායකතුමාට ගරු කරන කාන්තාවන්. ඒ නිසා අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න බාධා තියෙනවා. අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. කාන්තාව කියන්නේ සුවිශේෂී ලක්ෂණ කියන කෙනෙක්. තවත් කෙනෙක්ගේ හදවතට ලං වෙන්න පුළුවන් කෙනෙක්. තවත් කෙනෙක්ගේ අදහස් වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. සමන් බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින 12 ඇතුළත ලක්වනිතාවන්ගේ ශක්තිය පෙන්නමු. අපි සියලු දෙනාම එකතු වෙමු. අපි සියලු දෙනාගේ මරමුණ එකයි. ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් වැඩි සංඛ්‍යාවක් සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තුවට යැවීමයි. ඒ නිසා ඒ සඳහා කටයුතු කරන්න මේ අවස්ථාවට පැමිණි මම මගේ දක්ෂ කතිකයන් ඉන්නවා මට පස්සේ කතා කරන්න ඒගොල්ලන්ට අවස්ථාව දෙමින් මේ අවස්ථාවට පැමිණි අපේ හිටපු අමාත්‍ය මෙතුමා හරහා අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මම යාපහුවේ සංවිධායක විදියට ඉන්නකොට මට විශාල උදව් උපකාර කරා ගොඩක් හැම වෙලාවෙම කතා කරලා අඩුපාඩු හොයලා බලලා මට ගොඩක් උදව් උපකාර කරපු අපේ දයාගමගේ මැතිතුමාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම අපිට ශක්තියක් වෙන හැමදාම කාන්තා වෙනුවෙන් හඬ නගන අපේ මහනුවර දිස්ත්‍රික්ක නායකට නායකත්වය දෙන්න අපිට ආදර්ශයක් වෙන එතුමිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ එතුමිය ලක්වනිතා හිටපු සභාපතිනියක් ඉතාම කාර්යශූර කාන්තාවක් එතුමිය අපි පාර්ලිමේන්තුවේ ඉන්නවා දැකීම තමයි අපේ එකම ප්‍රාර්ථනාව මම ශාන්තිනී කෝංගහගේ මැතිනියව ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම තමයි සුජාත් චන්දසේකර කියන්නේ ඕන දෙයකට හැම වෙලාවෙම අහලා බලලා උදව් කරන කෙනෙක් සම්නිවේදන බලකාය අපේ සභාපතිතුමා මම එතුමාවත් ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඒ වගේම අපේ මරිනා ජාතික ලයිස්තු අපේක්ෂකතුමිය එතුමාවත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා නම් මේ අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක මහත්වරුන්ට අපි ආරාධනා කරා හැබැයි මේ වෙනකොට නායකතුමත් එක්ක ඒගොල්ල රැස්වීමක ඉන්නේ ඒගොල්ලයි රැස්වීමෙන් පස්සේ මෙතෙන්ට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාමත් මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමියල්ලා ඔබ සියලු දෙනාම ලංකාවේ නන්දසින් පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමියල්ලා එකක් කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවද එක්සත් ජාතික පක්ෂයේ කාන්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමියල්ලා 850 කණක් ඉන්නවා
එක්සත් ජාතික පක්ෂයේ කාන්තා මන්ත්‍රීතුමියල් 850 ගණක් ඉන්නවා. කනගාටුවෙන් උනත් කියන්න ඕනේ ඒකෙන් සමහර අය පක්ෂයට අමතක කළා. කළගුණ අමතක කළා පක්ෂයට උදව් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට කවදා හරි දවසක මේ පක්ෂයට ආපහු එන්න වෙනවා. ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන බය නැතුව පක්ෂය වෙනුවෙන් වැඩ කරන සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමියල්ලව මම තාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය සභා අපේක්ෂකතුමියල්ලා මෙතන ඉන්නවා. මන්ත්‍රීකම නොලැබුණත් අදත් ගමේ බලය තියාගෙන පක්ෂය වෙනුවෙන් කැපකිරීම කරන ඒ සියලුම කාන්තා මන්ත්‍රී අපේක්ෂකතුමියල්ලා මම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම එක්සත් ලක් වනිතා සංවිධානයේ හැමදාම පක්ෂය වෙනුවෙන් කැපකිරීම කරන මා දයාබර සියලුම කාන්තාවන් මම මේ එක්සත් ලක් වනිතා විසයි විස මහා මැතිවරණයේ ආරම්භයක් පවත්වන මේ සමුළුවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආචිනි ලොකු බණ්ඩාර මැතිනියට. විශේෂයෙන්ම මම මේ වෙලාවේ තුමිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතාමත් කෙටි කාලයක් තුළ දුන් අභියෝගය අපට මෙතරම් සාර්ථකව ආරම්භ කිරීමට කටයුතු කිරීම පිළිබඳව සහ එතුමියගේ කැපවීම වෙනුවෙන් මේ වෙලාවේ එතුමියට මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මීළඟට මම සිහිපත් කරන්න ඕනේ මේ වෙලාවේ අපේ වර්තමානයේ එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය වෙන එක්සත් ලක්වනිතා පෙරමුණේ අපේ කාන්තාවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කර 125 කාන්තා නියෝජනය අපට ලැබුණු වෙලාවේ අපේ ඒ මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂක ලයිස්තු හැම කෙනෙකුටම මූල්‍යම දායකත්වයක් ලබා දෙමින් අපිට එම මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කර ගැනීමට අපට උර දුන්න අපේ එක්සත් ලක්වනිතා පෙරමුණේ ගරු සභාපතිනිය වෛද්‍ය අනුමා ගමගේ මැතිනිය මේ වෙලාවේ මම බොහොම ගෞරවණීයව සිහිපත් කරනවා. ඒ වගේම එක්සත් ලක්වනිතා පෙරමුණ වෙනුවෙන් මෙතෙක් පසුගිය පාලය පුරාම අරලියගහ මන්දිරය මුල් කරගෙන වැඩසටහන් 10කට අධික ප්‍රමාණයක් කරා කාන්තාවන් 1000 2000 3000 සම්බන්ධීකරණය කරගෙන මම හිතන්නේ මෙතන ඉන්න හැම කාන්තාවක්ම ඒ 1000 සහභාගී භාගී උදව ඔබ හැමදෙනාම දන්නවා. එතුමිය මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ නායිකාව ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. අපි එතුමියට සුබ පතන්න ඕනේ. ඒක අපිට ආඩම්බරයක්. අපේ පක්ෂයේ ගරු නායක එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ කාන්තාවන් වෙනුවෙන් මෙවර ලබා දී තියෙන ඉඩකඩ සිහි කරන්න මම අවස්ථාවක් කරගන්නවා. අම්පාර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිස්ත්‍රික් නායිකාව ලෙස හිටපු අමාත්‍ය අනෝමා ගම්බගේ මැතිනිය ඒ වගේම කන්ද උඩ රටට නායකත්වය දෙමින් මහනුවර දිස්ත්‍රික්කයේ නායිකාව ලෙස අපේ හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කොංගහගේ මැතිනිය ඒ වගේම යාපනයේ දිස්ත්‍රික්කයේ නායිකාව ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මැතිනිය ඒ වගේම අපේ බිම්මට්ටමේ කාන්තාවක් ලෙස අපට ලැබුණු සම්පතක් ලෙස මම මේ වෙලාවේ මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුණත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක නායිකාව ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වෙන රෝහිණා මහරුෆ් මැතිනියවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමියන් 4 දෙනාම දිස්ත්‍රික්ක 4ක් බාරව කටයුතු කරනවා. ඒක අපේ කාන්තාවන්ට ආඩම්බරයක් සහ ගෞරවයක්. ඒ වගේම අපේ මැතිවරණ ව්‍යාපාරයේදී 2020 පාර්ලිමේන්තු මැතිවරණය නියෝජනය කිරීම සඳහා දෙහිවලින් අපේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වන සුනේත්‍රා රණසිංහ මැතිනියත් අපේ මරීනා මන්ත්‍රීතුමියත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව අපේ කාන්තා අපේක්ෂිකාවන් ඩොක්ටර් අජන්ත පෙරේරා ඩොක්ටර් චන්දිමා විජේගුණවර්ධන මෙලෙස විශේෂ වූ කාන්තාවන් රාශියක් මෙවර මහමැතිවරණයට අපේ නායකතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මේ වෙලාවේ මම ආඩම්බරයෙන් සිහිපත් කර සිටිනවා. ඊළඟට අපේ න්‍යාය පත්‍රයට අනුව කතාවක් සහ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ කාන්තා නායිකාවක් එතුමිය කතා කිරීමට බලාපොරොත්තු වෙනවා වත්මන් දේශපාලන තත්ත්වය සහ මැතිවරණ ජයග්‍රහණය. එතුමියට ආරාධනා කිරීමට ප්‍රථම එතුමිය
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ එක්සත් ලක්වනිතා පෙරමුණේ හිටපු සභාපතිනියක් ලෙසත් ඒ වගේම අපේ කාන්තාවන් සරඟ උරෙන් උර ගැටි අපේ පක්ෂය වෙනුවෙන් විශාල කැපවීම් රාශියක් කර දේශපාලනයේ විශාල අත්දැකීම් රාශියක් ඇති එතුමිය විශේෂයෙන්ම මා මේ ලාවේ මතක් කරනවා පසුගිය අපේ නාම යෝජනා ලබා දෙන අවස්ථාවේදී පක්ෂයේ තිබුණු යම් යම් මතවාද ඇති වූ අවස්ථාවලදී ඉතාමත් ශක්තිමත්ව පක්ෂ එක්සේ සත්කරන්න සියලුම පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායම් සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවපු අවස්ථාවේ අභීතව හඬක් නගලා අපිට සංවේදීව ඉතාමත් සංවේදීව පක්ෂයේ ඉතිහාසය මතක් කරලා දීලා පක්ෂය එක්සේ සත් කිරීමට එතුමිය ගත් උත්සාහය මම මේ වෙලාවේ සිහිපත් කරනවා මේ ආරාධනාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම නායකාව හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කොංගාගේ මැතිලියට සංනිවේදන බලකායේ ගරු සභාපති සුදත් චන්ද්‍රසේකර මැතිතුමනි ලක්වනිතා පෙරමුණේ සම්බන්ධීකාරක අචිනි ලොකුබණ්ඩාර මැතිනියනි එවැගේම ලක්වනිතා පෙරමුණේ හිටපු සභාපතිතුමියගේ ලේකම්තුමිය වන සුජීවනී මැතිනිය ඇතුළුව අද මෙතන පැමිණ සිටින අපේ නාගරික මන්ත්‍රීතුමියන්ලා ඉන්නවා විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමිය දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කරමින් පැමිණ සිටින ගරු මන්ත්‍රීතුමිය එවගේම අවිස්සාවෙල්ල නගර අවිස්සාවෙල්ල ප්‍රාදේශීය සභාවේ අපේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමිය ඔල්ගා අතුකෝරළ මැතිනිය ඇතුළුව බියගම ප්‍රාදේශීය සභාව එවගේම කොළඹ දිස්ත්‍රික්කය වගේම ලංකාව පුරා විසිරී සිටින ප්‍රාදේශීය සභා නගර සභා නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම මන්ත්‍රීතුමියන්ලා ඒ වගේම අද මෙම ස්ථානයට පැමිණ සිටින ලක්වනිතා ලේකම්තුමියන්ලා ඔබතුමියන්ලා සියලු දෙනාගේම අවසර පතමින් කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවන් වන අපේ ගරු අපේක්ෂක තුමියන්ලා පැමිණෙනවා ඔබ තුමියන්ලගෙන් අවසරයි අද දවසේ මේ ඉතාමත්ම ප්‍රවුඩ් ඒ වගේම ගාම්භීර අපේ ලක්වනිතා පෙරමුණේ සමාජිකාවන් කැඳවලා මහනුවර දිස්ත්‍රික්කයට ලබා දුන්න ගෞරවය පිළිබඳව මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අචිනි ලොකුබණ්ඩාර මැතිනියට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා ලක්වනිතා පෙරමුණ තමයි අපේ පක්ෂයේ ඉතිහාසය රන් අකුරෙන් ලියවෙනකොට හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමියන් හැටියට මා සිහිපත් කරන්න ඕනේ රේණුකා හේරත් මැතිනිය අද මේ අවස්ථාවේ ඇය මෙතන නොසිටියත් ඇය ජීවමානව මේ වේදිකාවේ ඉන්නවා කියන එක මට විශ්වාසයක් තියෙනවා. ඇය මේ පක්ෂයට වෙහෙසුණු ආකාරය සෑම අවස්ථාවකම
පක්ෂයේ නායකත්වය සමග කෙලින් හිටගෙන කටයුතු කරපු ආකාරය මට ඉතා හොඳින් සිහියට නැගෙනවා අකුරු කියපු පක්ෂය දේශපාලනයේ අයන්න කියපු පක්ෂය දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා රේණුකා හේරත් මැතිණිය අමරා පියසීලි මැතිණිය විමලා කන්නංගර මැතිණිය වගේ ඒ ජේෂ්ඨ මන්ත්‍රීවරයන් පක්ෂයට දායාද කරලා සුනේත්‍රා රණසිංහ මැතිණිය වැනි ජේෂ්ඨ කාන්තාවන් මේ පක්ෂයට බිහි කරලා දුන්නා කියන එක මතක් කරන්න ඕනේ ලක්වනිතා පෙරමුණ හැටියට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා කාන්තා පෙරමුණ හැටියට තාම ජීවත් වෙන අපේ ජේෂ්ඨ සමාජික මහත්මීන් ඉන්නවා ඒ අය තමයි එක්සත් ජාතික පක්ෂයේ කාන්තා පෙරමුණ පෝෂණය කෙරුවේ කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා විවිධ වූ අවස්ථාවන් වලදී කාන්තාවන් පස්සට ගියේ නැහැ පක්ෂයේ විවිධ වූ දේශපාලන අරගල වලදී බැටන් ප්‍රහාර වලට කඳුළු ගෑස් වලට මුහුණ දෙමින් ජීවිතේ බරදුවට තබලා තම පක්ෂය සහ කොලකොඩිය අතට ගත්ත වීරෝදාර අපේ කාන්තාව තමයි මේ පක්ෂයේ ජීවනාලිය කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා ලේසියෙන් පැරණි කාන්තාව මේ මහගෙදර අපි දාලා ගියේ නැහැ මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා අද මේ අවස්ථාව වෙනකොට දිස්ත්‍රික්ක වශයෙන් ගත්තම මහනුවර දිස්ත්‍රික්කයේ අභියෝගය මම බාරගත්තා අම්පාර දිස්ත්‍රික්කයේ අභියෝගය අනෝමා ගමකේ හිටපු සභාපතිනිය බාරගත්තා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අභියෝගය රොවිනා මහරුෆ් මැතිණිය බාරගත්තා යාපනයේ දිස්ත්‍රික්කයේ අභියෝගය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරිය විජේකලා මහේශ්වරන් මැතිණිය බාරගත්තා ඊට අමතරව අද මේ වෙනකොට ආසන මට්ටමේ වගකීම් බාර අරගෙන තියෙන වීරෝදාර අපේක්ෂිකාවන් ඉන්නවා ඒ අපේක්ෂිකාවන් මේ මැතිවරණයට ඉදිරිපත් උනේ අනිවාර්යයෙන්ම ඔබ තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙන කාන්තාවන්ගේ නිදහස් නිවහල් රටක් ගොඩනගන්න මේ සියලු කාන්තාවන්ම කැප වුණා කියන එක මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා මම ඔබ තමුන්නාන්සේලාට සිහිපත් කරන්න ඕනේ මේ 20යි 20 පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ කාන්තා අපි අභියෝග බාරගත්ත මැතිවරණයක් කාන්තා අපි අභියෝග බාරගත්තා ඔබතුමියලා අභියෝග බාරගත්තා දේශපාලන අභියෝගයක් බාරගත්තා විපක්ෂයේ අභියෝගයක් බාරගත්තා අපි යහපාලන රජය තුල මේ රට සංවර්ධනය කරන්න දෙවන්ත ලෙස දායකත්වයේ ලබා දුන්නේ අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ මම බොහෝ වෙලාවට කියපු දෙයක් තමයි අපේ මේ ඇඟේ තියෙන සුදුහම කළු වෙනකන් අපි මහා පාරේ අවුවට වේලමින් වැස්සට තෙමෙමින් කාන්තාවන්ගේ අරගලවල කාන්තාවන්ගේ ඓතිහාසිකම් සුරකින්න කටයුතු කරපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. අන්න එහෙම කටයුතු කරන යුගයේදී අපේ පක්ෂයේ නායකතුමා දේශපාලනයේ කාන්තා නියෝජනයේ වැඩි කරන්න ඕන කියන තැන ඉඳගෙන එතුමා අපිට ශක්තියක් වුණා. අපි දිගින් දිගටම අවුරුදු ගාණක් මේ දේශපාලනයේ කාන්තා නියෝජනයේ වැඩි කරන්න ඕනේ. දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ කියන ලංකාවේ ඉතාම අඩු ප්‍රතිශතයක් තියෙන කාන්තා නියෝජනයේ වැඩි කරන්න ඕනේ කියනකොට අපේ තිරේ පිටුපස ඉඳලා කටයුතු කරපු
දෙවන්ත නායිකාවක් තමයි මයි ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය මම එදා මහනුවරදීත් කිව්වා අද ප්‍රාදේශීය සභාවට තේරි පත්වෙන පත්වී සිටින මන්ත්‍රීවරියෝ ඉන්නවනම් ඒගොල්ලෝ දන්නේ නැහැ ප්‍රාදේශීය සභාවේ පුටුව ගන්න අපි මොනතරම් කැපවීමක් කෙරුවද කියන එක ඒ අය දන්නේ නැහැ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය හොඳ උගත් බුද්ධිමත් ලෙස ඇයි මේ දකුණු ආසියාවේම කාන්තාවන්ගෙන් ගත්තම ලංකාවේ මේතරම් ක්‍රියාකාරී කාන්තාවන් සිටිනවා නම් ඇයි එය ඒ අය පසුගාමි තත්වයේ ඉන්නේ කියලා සෑම පොතක්ම පෙරලා 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 හෙව්වා මොකද්ද මා කළ යුත්තේ කියලා ඇය අපිට පිටුපසින් ඉඳගෙන උදව් කෙරුවා ඇය අපිට ශක්තිමත් ලෙස විශේෂයෙන්ම ලෝකයේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරලා කලයුතු දෙය මොකද්ද කියන එක පිළිබඳව දැනුවත් කරලා කටයුතු කෙරුවා ප්‍රතිඵලයක් ලෙස අපිට අපේ පක්ෂ නායකතුමා පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එතුමා අපිට අවස්ථාව ලබා දුන්නා 125ක කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන අපිට ඒ අවස්ථාව ලබා දුන්නා අද ලංකාව පුරා ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ 872ක් ඉන්නවා මන්ත්‍රීවරියෝ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියෝ ඉන්නවා 872ක් මෙතන ඉන්නවා ඉදිරිපෙළේ වාඩි වෙලා ජේෂ්ඨ මන්ත්‍රීවරියන් අද ප්‍රාදේශීය සභාව තුල ඒ මන්ත්‍රීවරියන් පත් වුණාම ඔබ තමුන් වහන්සේලාට මම කියනවා ගරු සුනේත්‍රා රණසිංහ මැතිණියනි අපි 125 දුන්නාට පස්සේ अपे मंत्री वर्य निकाम प्रादेशीय सभा नियोजने करमीन गरु नायक रणिल विक्रम सिंह मेत्तुमा लबा दुन्नु गंपेरलिया तुलीन विशेष वेडसटहन गणनावा केरुवा केनक मांकियनवा गंगवल गिहिल कता करन्न मेतन एविदल इन खांता हुए थी ओबेट्र मंत्री दूरे लबा दुन्ना वितराक नेवेई अमति तुमियनी ඔබතුමියලට පාර්ලිමේන්තුවෙන් ලැබිච්ච නැති විශාල මුදලක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් හැටියට අපිට ඒ අයට ලබා දෙන්න පුළුවන් වුණා කියන එක මෙතන ඉන්න මන්ත්‍රීතුමයන්ලා සාක්ෂි දරයි. ඒක තමයි ඇත්ත. නායකතුමා නිකන් ගෙදර යව්වේ නෑ ඒ අයව. එදා අරලිය ගහ මන්දිරයට කැඳවලා ගම්බෙරලිය මිලියන 200 300 දීලා යන්න ලෑස්ති වෙලා ආයිමත් කිව්වා. සාගල රත්නායක මැතිතුමාට කිව්වා මන්ත්‍රීවරුන්ට තවත් යෝජනා දෙන්න කියලා තවත් ලක්ෂ 10ක් දුන්නා මේවා අමතක වෙච්ච මන්ත්‍රීවරියෝ ඉන්නවනම් දේශපාලනේ තිත තබන්න මේ අගෝස්තු 6 වෙනිදා සූදානම් වෙන්න කියලා මම කියනවා ඒවට අපි ඔබව පත් කරනවා අපේක්ෂක ලයිස්තුවේ ඉන්න ඔබව අනිවාර්යයෙන්ම අපි පත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ගේ අස්සනින් මන්ත්‍රීවරියන්ව පත් කරුවා නම් මහලේකම්ගේ අස්සනින්ම ඉවත් කරලා අපේක්ෂකවරියන් පත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා සෙල්ලම් බෑ ගමේ සංවර්ධනය කෙරුවා අනිවාර්යයෙන්ම අපි ඒ කාල පරිච්ඡේදය තුලදී අපි ඉතා හොඳට වැඩ කෙරුවා අර මෛත්‍රීපාල උන්නහේ නැත්තම් අපි මීට වැඩි දෙගුණ තෙගුණ වෙලා අපි වැඩ කරලා අපිට හරියට වැඩ කරන්න තිබුණේ අවුරුදු 3.5ක් වැනි කාලයක් මම කාන්තාවක් හැඩියට මම පාර්ලිමේන්තු නියෝජනයක් කෙරුවේ නැහැ පළාත් සභාවත් අපේ 2017න් පස්සේ තිබුණේ හැබැයි ගරුනායක රණිල් වික්‍රමසිංහ මැතිතුමා ලබා දුන්නු ඒ ගම්බෙරළිය වැඩසටහන නිසා විශාල වැඩ කොටසක් කරලාද මට මහනුවර දිස්ත්‍රික්කයට නායකත්වය දෙන්න හැකි වෙලා තියෙනවා කියන එක මම කියනවා වැඩ කරන්න පුළුවන් නම් කාන්තාවද පිරිමිද කියලා දෙයක් නැහැ එහෙම එකක් නැහැ වැඩ කරන්න පුළුවන් නම් කාන්තාවද පිරිමිද කියන එකේ වෙනසක් නැහැ කරන්න අවශ්‍ය වෙන්නේ කැපවීම සහ අපිට අවශ්‍ය කරන උවමනාව පමණයි එනිසා ඔබ තමුන් වහන්සේලාට කියනවා අපිට කාන්තාවෝ හැටියට දේශපාලනයේ ඉහළටම යන්න තියෙන අවස්ථාව ලබා දීලා තියෙනවා කියන එක අපෙන් ඔබට වටහා ගන්න පුළුවන්කම තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ අපි හැමදාම කියපු දෙයක් තමයි පිටපක්ෂ වලින් ඇවිල්ලා ඉන්න අය දාලා ඉන්නවා අපිට දේශපාලන නායකත්වයක් දෙන්නේ නැහැ
දේශපාලන නායකත්වයක් දුන්නේ නැහැ. අපිව ඉදිරියට ගත්තේ නැහැ. අපිව දෙවන පෙළට ගත්තේ නැහැ. දෙවන පෙළ නායකත්වයක් හැදුවේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය තුල පොඩි මිනිස්සයාගේ ඉඳලා ඉහළටම එනකන් තනතුරු වලට එන්න කිසිම බාධාවක් නැහැ කියනක මම මේ අවස්ථාවේ ඔබට සිහිපත් කරනවා. යන්න දොර විවෘතයි. මාර්ගය විවෘතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මම දකින්නවා විශාල කාන්තා පිරිසක් ඉන්නවා. ප්‍රාදේශීය මට්ටමේ ඉන්න කාන්තාවුන් මම දැක්කා ආසන සංවිධායක කම්පාවා දීලා ඒ අය කටයුතු කරනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තුල කිසිම බියක් විය යුතු නැහැ. මම පොඩ්ඩක් දේශපාලනේ කතා කළ යුතුයි වත්මන් දේශපාලනේ පිළිබඳව. අපේ පක්ෂ නායකතුමා 2020 මේ මැතිවරණයට අපි මූණ දෙන්නේ රටේ විශාල දෙවන්ත අර්බුදයක් එක්කයි. අපි කවදාවත් හිතපු නැති විදියට භයානක වෛරසයක් ලෝකෙන් අපිට ලංකාවටත් ඇවිල්ලා අපි මේ COVID-19 කියන වෛරසයත් එක්ක රටේ සියලුම ආර්ථිකය බිඳ වැටලා තියෙන අවස්ථාවක අපේ පක්ෂේ නායකතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඔබ තමුන් නාන්සෙලා ඔබේ දරුවන්ට කියලා දුවල පුතාට කියලා මේක වෙනදාට අපි බෙදා හරිනවා. මේකේ අගය වැඩි කරන්න ගරු නායකතුමා තාක්ෂණයේ දියුණු තාක්ෂණයේ ගමට ගෙනියන්න අද www.unp.lk කියලා අද මේක වෙබ්සයිට් එකක දාලා තියෙනවා. අවශ්‍ය පුද්ගලයාට පුළුවන් මේක ඒ වෙබ්සයිට් එකෙන් බහගෙන තමන්ට මොනවද එක්සත් ජාතික පක්ෂය 2020 දී රටට දෙන්නේ කියන වැඩසටහන තියෙනවා. අපේ ආරක්ෂාව අපේ සෞඛ්‍ය සම්පන්න බව බිඳ වැටී තියෙන ආර්ථිකය නැවත කෙසේද අපි අපේ ආර්ථිකය ගොඩනගන්නේ ලෝකයා හමුවේ අපි කෙසේද ලෝකයා හමුවේ අපි කෙසේද ජාත්‍යන්තර සම්බන්දතා ගොඩනගා ගන්නෙ අද අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ මැද පෙරදිග විදේශ විනිමය කඩා වැටිලා මැද පෙරදිග සේවයේ ගිහිල්ලා ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගේ රැකියා අහිමි වෙලා ලංකාව තුල ලක්ෂ 6කට වැඩි ආසන්න රැකියා අවස්ථාවන් අහිමි වෙලා මෙවැනි අවස්ථාවක තමයි අපි නැවතත් පාර්ලිමේන්තු බලය තහවුරු කරගන්න යන්නේ. ඔබ තමුන් නාන්සලට තියෙනවා ලොකු වගකීමක්. ඔබ තමුන් නාන්සලට තියෙනවා මේ මැතිවරණයේදී තමන්ගේ කොට්ටාෂයේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකතුමාට හෝ අපේක්ෂකතුමියට මේ පිළිබඳව කතා කරන්න. මම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවනකොට මට දැනුනේ අපේ පක්ෂ නායකතුමා මොනතරම් දූරදර්ශී විදිහට කල්පනා කරලාද නැවත වැටී තියෙන පැදුරෙනුත් පල්ලෙහාට වැටිලා තියෙන මේ ආර්ථිකය ගොඩනගන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ කියන එක මනාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පෙන්වලා දීලා තියෙනවා. බලන්නකෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කොහොමද මොනවද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීලා තියෙන්නේ. මම ඊයේ දැක්කා සියලු සෞඛ්‍ය විනය කඩා හැලනවා සියලු සෞඛ්‍ය නීති රීති කඩා දමලා තියෙනවා. ඊයේ සවස්ත් මම දැක්කා අපිට කියනවා කොවිඩ් වර්ධුරට මුහුණ දෙන්න අනපනත් ගෙනල්ලා අර පාරේ ඉන්න අයත් ගෙනියලා දඩුවන් දෙන්න අරන් ගියා. රටේ නායකය මොනවද කරන්නේ? විශාල වශයෙන් සෙනග ගෙනල්ලා දාලා දරුවෝ අම්මලගේ කරේ නගිනවා. කාන්තාවෝ පිරිමි තෙරපි තෙරපි ඉන්නවා. කිසිම දෙයක් ඔළුවේ නැති ජනාධිපතිවරයා ඇවිල්ලා හිස් බවින් ඇවිල්ලා අතවනලා යනවා. මෙන්න අපේ රටේ ඉන්න ජනාධිපති. අතවනන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා අපේ රටේ. මේ ප්‍රශ්නෙන් අපි මුදවගන්නේ කොහොමද කියලා කියන්නේ. වැටිලා තියෙන රට ගොඩගන්නේ කොහොමද කියලා කියන්නේ. වැහිලා තියෙන කර්මාන්තසලාව ආරම්භ කරන්නේ කොහොමද කියලා කියන්නේ. සෙනග ගෙන්නලා පාර දෙපැත්තේ තියලා ජනාධිපතිවරයා අතවනවන යනවා. එච්චරයි අපේ රටට දෙන්නේ. හිස් මිනිස්සෙක් කිසිම දෙයක් ඔළුවේ නැති කෙනෙක් මේ රටේ නායකයා වෙලා ඉතිරි අවුරුදු ගාන කීපය තුළ අපිටත් ඒ ගොඩට වැටෙන්න පුළුවන් කමක් නැහැ.
මංගුබ තමුන්නාන්සේ ලගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා ගමට යන්න ඉස්සෙල්ලම අපිට ගමෙන් බැනුම තමයි එන්නේ බැනුම් අහගන්න මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දාලා වාඩි වෙන්න කියලා බැනුම් අහා වාඩි වෙලා වතුර උගුරක් දෙන්න කියලා කතා කරන්න මොකද්ද ප්‍රශ්නේ කියලා අහන්න ප්‍රශ්නේ කියයි දන්නවනේ මේ දවස්වල ජනප්‍රියම ප්‍රශ්නේ මොකද්ද කියලා ජනප්‍රියම ප්‍රශ්නේ කියයි පක්ෂ කැඩුවා කියයි උත්තරේ දෙන්න ප්‍රශ්නේ කවුද පක්ෂ කැඩුවේ කියන එකට උත්තරේ දෙන්න පක්ෂයක් කඩන්න දෙයක් තිබුණ නැහැ අපේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අපිට නායකයෙක් ඉන්නවා මේ නායකයා ඉතා හොඳට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අනෙකුත් සියලුම පක්ෂ ඒක රාශී කරගෙන පෙරමුණක් හැඩියට තරඟ කරන්න අවශ්‍ය කරන සියලුම කටයුතු සූදානම් කරලා දුන්නා එනිසා අනිවාර්යයෙන්ම ඔබ තමුන්නාන්සේලාට දැනුවත් කරන්න පුළුවන්කම තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ සමාජික සමාජිකාවන් හැඩියට මේ එළඹෙන මැතිවරණයේදී ජයග්‍රහණය සඳහා කාන්තාවන් හැඩියට කැපවීමෙන් කටයුතු කරලා අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරගන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න ඔබටත් මටත් වගකීමක් තියෙනවා ඒ වගකීම අතට ගන්න අපි හැමදාම කරපු කාර්යය කරන්න අද මේ වෙනකොට පත් වෙලා තියෙන්නේ අපි එදා ස්වේච්ඡාවෙන් ගමට ගිහිල්ලා කතා කරපු දේ ස්වේච්ඡාවෙන් ගෙවල් වලට ගිහිල්ලා කතා කරපු දේ විශාල මිලකට ආද කටයුතු කරන්න සූදානම් කරලා ගෙන් ගෙට යන කැන්වසින් එකටත් මිලක් නියම කරලා තියෙනවා මේක තමයි කනගාටුදායක දේ එනිසා එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට මම ඔබ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල නැවත වතාවක් ගම්පෙරළිය අපි වැඩ කෙරුවා වගේ දරුවගේ අධ්‍යාපනයේ ඉඳලා සෞඛ්‍ය අපේ ප්‍රාථමික පාසලේ ඉඳලා ඒ වගේම අපිට තියෙන අපේ ප්‍රාථමික රෝහල් වල තිබිච්ච අඩුපාඩු ඒ වගේම කෘෂි මාර්ග මහා මාර්ග මේ සංවර්ධන කටයුතු වලට එහා ගිය දෙවන්ත සංවර්ධන කටයුත්තක් කරන්න අවස්ථාව ලබා දීලා කියන්නේ තියනවා කියන එක මම මේ අවස්ථාව විසීපත් කරනවා ඒ විතරක් නෙවෙයි අපේ රටේ සංවර්ධනයේ සැබෑ නියමුවන් ලෙස ලෝකයා අපිව විශ්වාස කරලා අපේ මානව හිමිකම් සුරකිරීම අපි තර කරලා මහින්ද රාජපක්ෂ ගත්ත විශාල මිලියන ඩොලර් මිලියන ගණන්වල ණය ගෙවන්න අපේ පක්ෂේ නායකතුමා සැලසුම් සකස් කරලා ඉවරයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ එනිසා මේ රට ඉදිරියට ගෙනියන්න අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් අපිට ලබා ගන්න හැකි තත්වයට කටයුතු කරන්න ඔබ තමුන්නාන්සලාට හැකියාව තියෙනවා ලක්වනිතා පෙරමුණ හැටියට අපි ඒගත්තු ක්‍රියාමාර්ග තුල අපිට අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව උදා කරගන්න ඔබ සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිමින් අද දවසේ මේ පැමිණීම පිළිබඳවත් ලක්වනිතා පෙරමුණේ කතා කරන්න අනිකුත් ජ්‍යෙෂ්ඨ සමාජික මහත්මීන් ගොඩාක් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඉන්නවා මෙතනට පැමිණෙන නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා සියලුම දෙනාට ආරාධනා කරලා අපේ පක්ෂයේ ගොඩනගලා මේ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරලා නැවතත් අපේ රට සංවර්ධිත රටක් හැටියට ඉදිරියට ගෙනියන්න ලක්වන්තාවන්ගේ දායකත්වයේ ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් සියලු දෙනාටම ජය වේවා එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මානිහඩ වෙනවා ස්තුති බෙහෙවින්ම ස්තුති ඒ ඔබ අමතා අපේ ආදනීය කාන්තාවන් අමතා වටිනා දේශනයක් කරේ අපේ මහනුවර දිස්ත්‍රික්කයේ නායිකාව හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනි කොංගහගේ මැතිනිය නැවතත් එතුමියට අත්කොළ සන්නාදයක් දෙන්න එතුමිය අර හරවත් දේශනය වෙනුවෙන් ස්තුති මැතිනියනි ඊළඟට මා එතුමියට ආරාධනා කර සිටිනවා අපේ එතුමියගේ ජනතා මෙහෙවර පත්‍රයක් විකුත් කර තිබෙනවා එය සංකේතයක් ලෙස එක්සත් ලක්වනිතා පෙරමුණේ වර්තමාන සම්බන්ධීකරණ ලේකම්තුමිය වන අචිනී ලොකුබණ්ඩාර මැතිනියට ප්‍රදානය කරන්නට එතුමිය මෙහි මොහොතේ අපේ ගරු නායකතුමා හින්දස්ථානයේ සිටු නිසා අපි මොහොතකට එම කාර්යය පසකින් තබන්න සිද්ධ වෙනවා
සමාවෙන්න අපේ චාන්දිනී ගෝංගාගේ මැතිණියගෙන් ඉල්ලීමක් තියෙනවා එම අත්පත්‍රිකාව සංකේතයක් ලෙස අපේ හිටපු ජේෂ්ඨ නායිකාවක් වන කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින සුරේත්‍රා රණසිංහ මැතිණිය වෙත බාර දීමට මේ අවස්ථාවේ කටයුතු යොදා තිබෙනවා මේ අවස්ථාවේ ශාන්ති නිකෝංගහගේ මැතිණියගේ කතාව අතරතුර මේ ස්ථානීයට පැමිණි කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේ ජේෂ්ඨ කාන්තා නායිකාවක් වන සුනේත්‍රා රණසිංහ මැතිණියත් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවක් ලෙස මෙවර ඉදිරිපත් කරන ආචාර්ය චන්දිමා විජේන් ගුණවර්ධන මැතිණියත් කොළඹ දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල මැතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක මැතිතුමත් අපේ කාන්තාවන් වෙනුවෙන් බොහොමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා ඊළඟට අපේ එක්සත් ලක්වනිතා අපේ නුඹන 2020 මහා මැතිවරණය වෙනුවෙන් පවත්වනු ලබන කාන්තා හමුවේ ඊළඟ කතාව සඳහා අපේ මොහතක් රැඳී සිටින්න අපේ ප්‍රධාන සමාවෙන්න මෙවර අපි මෙම 2020 මහා මැතිවරණයේ ඉලක්ක කරගෙන අපේ එක්සත් ජාතිපක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඒ වගේම අපේ සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් පවත්වන ලබන මෙම කාන්තා හමුව අපි ඉදිරියට ගෙන යාමට මත්තෙන් මේ මොහොතේ අපේ ගරු නායකතුමා මේ ස්ථානයට පැමිණීමට නිමිතව තිබෙනවා ඊට පෙර අපි මේ සඳහා කැටි කතාවක් අපි න්‍යාය පත්‍රයෙන් පොඩ්ඩක් බැහැර වෙලා අපේ හිටපු ජේෂ්ඨ මන්ත්‍රීනි කෙනෙක් විදිහට අපේ දෙහිවල නගර සභාව නියෝජනය කරගමින් සිටින අපේ ජේෂ්ඨම නායිකාවක් වන කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර 2020 මහා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සුනේත්‍රා රණසිංහ මැතිණියට ආරාධනා කර සිටිනවා කාන්තා ඔබව ආමන්ත්‍රණය කරන්නට මෙහි පැමිණ සිටින 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ අපේ හිතවත් අපේක්ෂක මහත්ම මහත්මීනි ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය ප්‍රධාන සංවිධායක මහත්මීනි මා හිතවත් නෝනවර්ණි මහත්තුරුනි ඇතෙන්ම අපි ඉතාමත් වැදගත් මොහොතක මේ සම්බන්ධ වෙලා ඉන්නේ අද එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා සංවිධානය කිව්වම මුළු ලංකාව පුරා විහිදී තිරෙන ඉතාමත් ශක්තිමත් දේශපාලන කාන්තා සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා මට මතකයි එදා මේ ලක්වනිතා පෙරමුණ ආරම්භ කරපු හැටි අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි කිහිප දෙනෙකුට අඬගහලා කිව්වා ව්‍යවස්ථාවක් හදලා කාන්තාවන් වෙනුවෙන් වෙනම සංවිධානයක් ඇති කරන්න ඕන කියලා. ඒ අවස්ථාවේ අපි කට්ටියක් එකතු වෙලා තමයි ලක්වනිතා කියන නමත් හදලා ව්‍යවස්ථාවක් හදලා ඒ ලක්වනිතා පෙරමුණ ආරම්භ කළේ. මේ මොහොත වෙනකොට වර්ෂ ගණනාවක් ගිහිල්ලා හැම මැතිවරණ කොට්ටාෂයකම හොඳ ශක්තිමත් කාන්තාව පිරිසක් ඒ සඳහා ඒක රාශිය වෙලා තියෙන එක ගැන මම හුඟක් සන්තෝෂ වෙනවා. ඒ මොකද අපි අතරින් වෙන් වෙලා ගිය රේණුකා හේරත් මැතිණිය ඒ වගේම අපෙන් විශ්‍රාම ගිහිලා තියෙන අමරා පියසීලි මැතිණිය මම වගේ කිහිප දෙනෙක් තමයි එදා ඒ වැඩසටහනට සහභාගී වුණේ. ඉතින් ඇත්තෙන්ම අපි සන්තෝෂ වෙනවා අද මැතිවරණ අවස්ථාවකදී පාර්ලිමේන්තු මැතිවරණයක් පළාත් පාලන මැතිවරණයක් පළාත් සභා මැතිවරණයක් ඕනම අවස්ථාවක අපේ කාන්තාවෝ Tamanගේ ඡන්ද කොට්ටාසේ සංවිධායකවරයාට ශක්තිමත් සංවිධානයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටේ ජනගහණයෙන් හරි අඩක් කාන්තාවෝ. එහෙනම් හරි අඩකට පොඩ්ඩක් වැඩි කාන්තාවෝ. එහෙමනම් කාන්තාවන්ට කරන්න පුළුවන් වැඩ කොටසක් ඒ වගේම විශාලයි කියලා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. ගෙදරක මවක් සහෝදරියක් බිරිඳක් වශයෙන් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනුව ගෙදර යමක් කිව්වොත්
ඒක පිළිපදින සිරිතක් තියෙනවා. එහෙනම් අපි ඔක්කොටම පුළුවන් කාන්තාව වශයෙන් තමන්ගේ ගෙදරින් මේ ගමන ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙලා 20/20 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන එක තමයි අපේ යුතුකම කියලා මතක් කරලා දෙන්නේ. ඇයි ඒ? අපි දන්නවා මේ පහුගිය මෑත අතීතයේ දිහා බැලුවොත් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රජයක් මේ රටේ බලේ ඉන්න වෙලාව. අපි කල්පනා කරු ජේ.ආර්. ජයවර්ධන යුගයේ ඉඳලා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ තමයි කාන්තාව වෙනුවෙන් කාන්තා කාර්යංශයක් ඇති කළා කාන්තා කටයුතු අමාත්‍යංශයක් ඇති කළේ. එදා ඉඳලා තමයි එදා දොර මුල්ල හිටිය කාන්තාව එදා වෘත්තියෙන් වශයෙන් ගුරු වෘත්තිය හෙදි වෘත්තිය වගේ වෘත්තීන්ට සීමා වෙලා හිටපු කාන්තාව තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව පරිපාලනයේ ඉහළ තැනකට යන්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඉහළ තැනට යන්න තමයි සුදුසුකම් අනුව දොරවල් විවෘත කළා කාන්තාව ගමේ මට්ටමේ ඉඳලා ඉහළම තැනට යන්න රටේ සංවර්ධන කාර්යවේද සහභාගී කිරීමේ ආරම්භය ඇති උනේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාලේ. එතින් පස්සේ ඒ ගමන දිදිරියට ඇවිල්ලා අද අපේ කාන්තාව කැපිපෙනන සංදිස්ථානයකට පැමිණලා තියෙනවා. අපි කල්පනා කරන්න ඕනේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ විවෘත ආර්ථිකය නිසා අපේ කාන්තාව මැද පෙරදිග ගිහිල්ලා තමන්ගේ ජීවිත සමෘද්ධිමත් කරනවා වගේම රටට විදේශ විනිමය ලබා දෙනවා. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයෙන් වැඩි වශයෙන් විශ්වවිද්‍යාලවල ඉන්න කාන්තාව ජනතාව ජීවත් කරන්න ජනතාව සමෘද්ධිමත් කරන්න විශාල වැඩ කොටසක් කරේ. එදා යෞවන කටයුතු ඇමතිවරයා හැටියට යෞවන අමාත්‍යංශයක් ඇති කළා යෞවන සම්මේලන ඇති කළා තරුණයන්ට රටේ සංවර්ධන කාර්යවලට ඉදිරියට එන්න අවස්ථාව සැලසුණා. අපේ නායකතුමා තමයි අධ්‍යාපන අමාත්‍යංශයේ භාරව කටයුතු කරනකොට හැමතැනම විද්‍යාපීඨ ඇති කළා ඒ තුලින් අධ්‍යාපනය ශක්තිමත් කරන්න කටයුතු කළේ. මේ වගේ විශාල වැඩ කොටසක් කරපු හොඳ පරිණත බුද්ධියක් තියෙන ජාත්‍යන්තරයේ පිළිගත් නායකයෙක් අපිට ඉන්නේ. එහෙමනම් එතුමා ගැන විශ්වාසයක් තියන්න. අද අපිට එතුමා කියලා තියෙන්නේ මේ බංකොලොත් ආර්ථිකයකට වැටලා තියෙන මේ රට ගොඩනගන්න එතුමාට තමයි දැක්මක් තියෙන්නේ. එතුමාට තමයි ආර්ථිකය ශක්තිමත් කරන්න ජාත්‍යන්තර සහයෝගයක් කරන් ඉදිරියට යන ශක්තියක් තියෙන කියලා. එන අපි ඒක විශ්වාස කරන්න ඕනේ. එතුමා යම් කිසි දැක්මක් තියෙන නිසා තමයි අර කොරෝනා වසංගතයේ තියෙන කාලේ කිව්වේ නැවත වරක් මේ කොරෝනා රැල්ල එන්න පුළුවන්. අපි ඔක්කොටම ඉස්සෙල්ලා ඒක නවත්ත ගන්න පියවර ගන්න ඕනා කියලා. නමුත් කවුරුත් ගණන් ගත්තේ නැහැ. අද අපේ රට ඉතාමත් භයානක තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්න ඒකෙන් අපි රට බේර ගන්න ඕනේ. මම හිතන්නේ කාන්තාව වශයෙන් අපිටත් කරන්න පුළුවන් යුතුකම් බාරයක් තියෙනවා. කාන්තාව වශයෙන් අපිට ගෙදරින් අපේ ගමෙන් අපේ පළාතෙන් මේ කොරෝනා උවදුර මැඩ ගන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම නම දුර දක්නා ඥානයක් තියෙන ඇත්ත කතා කරන නායකයෙක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. අපි ළඟ නැහැ පටු ගමන්, අපි ළඟ නැහැ පක්ෂ මාරු කිරීලි. අපිට කවුරු අත වැරුවත් අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. කවදා හරි මේ රට ගොඩ ගන්න පුළුවන් අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. මෙතන කතිකය ගොඩක් ඉන්න නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ මටත් වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න හැමෝටම මම කියනවා මේ අවස්ථාවේ. අපි චන්දපොලට ගිහිල්ලා අලියට කතිරේ ගහනකොට අපේ නායකතුමා අංක 15න් ඉස්සෙල්ලම කතිරයක් ගහලා විශාල ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත් කර යමුයි කියලා මතක් කරමින් ඔබ අපි එක්සත් ජාතික පක්ෂ සියලු දෙනාටම
जय वेवाय प्रार्थना करमिन मम नाउति बेहेविन में स्तुति सुनेत्रारल सिंह मैथिलियनी बे अवस्थावे अपे कांता हमुवट पैमिनी अपेगे पक्षे गरुनायक हिटपु अग्रामात्य रणिल विक्रमसिंह मैथिदुन एतुलु कोलंब दिस्त्रिक्के अपेक्षक अपेक्षिकावन सियलु देनाम नैवत वतावक बहुमत आदरेन गौरवेन मे उत्सव सभाव पिलिगनु लबनवा अपे अपे एक्साइज जाति पक्षे नायक हिटपु अग्रामात्य रणिल विक्रमसिंह मैथिदुनट अपे समस्त एक्साइज जाति पक्षे कांतावन एतुलु रटेम कांतावन वेतरम आदरे करन्ने गरु करन्ने एई कियन केटी हैंदिनवीमक मं मे अवस्थावे ओब हमुवे तबन्न सूदानम දදාස් 15 දී අග්‍රාමාත්‍ය ධුරය ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ස්ථාපිත කරමින් රට තුල මාධ්‍ය නිදහස නැවතත් ස්ථාපිත කරමින් බිඳ වැටුණු තිබූ ජාත්‍යන්තර සම්බන්ධතා යලිත් ඉමහත් ශක්තිමත් අත්විවරමක් දමමින් මහා බරකින් තිබුණු රට නිදහස් කර ගනිමින් රටට සාධාරණීය වූ සංවර්ධන ව්‍යාපෘති රාශියක් හඳුන්වා දෙමින් ගම් පෙරළිය ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ජනතාව ශවිමත් කරමින් අපේ බිම් මට්ටමේ නායක නායිකාවන් ශක්තිමත් කරමින් අපිට මහත් පිටුවහලක් ලබා දුන් අපේ ආදරණීය නායකතුමා මා 2015 එතුමාගේ කාර්යභාරයෙන් තාමත් කැටියෙන් කළේ ඒ සම්බන්ධව ඒ වගේම අපට රට නිවැරදි දිශාවකට ගමන් ගනිමින් සිටි අවධියක මෙවර අපි ජනාධිපතිවරණයට මූණ දෙන්නට සිද්ධ වුණේ ඒ වගේම 125ක කාන්තාන නියෝජනයක් අපට ලබා දෙමින් අපේ එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවන් ඇතුළු සමස්ත රටේ කාන්තාවන් ශක්තිමත් කළ අපේ කාන්තාවන්ට දේශපාලනයේ සියලු තැන් ආක්‍රමණය කරන්නට ඉඩකඩ ලබා දුන් අපේ ආදරණීය කාන්තාවන් දිනවපු අපේ ගරුනායක හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන් දිනවන්න කාන්තා අපි සූදානම් එවෙනෙන්න ඔබ සමගේ අත්වල සන්නාදයක් දී ඉල්ලා සිටිනවා ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඔබතුමියන්ගේ සහයෝගය ඒ වගේම අපේ ගරු නායකතුමා එදා අපට කාන්තා නියෝජනයේ 125 නියෝජනය ලබා දීමට කටයුතු කළාසේ මෙම පහුගිය කාලයේ අපේ රටේ ඇති වූ කොරෝනා වසංගතය සමගම මුහුණ දෙන්නට වුණු දැවැන්ත අභියෝග හමුවේ නොබියව සත්‍ය කතා කළා ඒ වගේම ආදනීය කාන්තාවනි රටේ සමස්ත සියලුම අපේ රටවැසියන්ට ප්‍රශ්නක් තියෙනවා අපිට ඉදිරිය ඇති ආර්ථික යුද්ධය අපේ කාන්තාවන්ගේ මුළු තැන්ගේ ආර්ථික යුද්ධය ජය ගැනීමටත් අපේ රටෙහි ආර්ථික යුද්ධය ජය ගැනීමටත් අපට හිතෙනවා අපේම විශ්වාසනීය නායකයෙක් ඒ ආර්ථික යුද්ධය ජයගත හැකි එකම සෙම්මතියා අපේ පක්ෂයේ ගන්නායක එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මැතිතුමනි මේ අවස්ථාවේ ආරාධනා කරනවා එක්සත් ලක්මන්ට වෙනුවෙන් සංවිධානය කරන කාන්තා හමුව ආමන්ත්‍රණය කරන්නට දයා ගමගේ මැතිතුමනි රවි කණනායක මැතිතුමනි සුනේත්‍රා රණසිංහ මැතිතුමනි අපේ ලක්වානිතා සංවිධානයේ මෙහෙවන අපේ ප්‍රධාන නිලධාරිනි මණ්ඩලයේ සමාජිකයනි ඒ වගේම මෙතෙන්ට පැමිණලා තියෙන කාන්තා නියෝජිතයනි ඇත්ත වශයෙන්ම අද අපිට ඡන්දෙකට යන්න පුළුවන් කාන්තාවන්ගේ ප්‍රධාන වැඩ කටයුතු අපි ඉෂ්ට කරා කියලා පළවෙනි වතාවට කාන්තාවන්ට 125ක නියෝජනය තියෙනවා අපේ රාජ්‍ය සභාවල. ඒක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් අපි විශේෂයෙන්ම ක්‍රියා කරේ කියලා මම මෙතන කියන්න කැමතියි. දෙවනුව ඒ වගේම අපි කාන්තාවන් පිළිබඳ ගත්ත පියවර මම මෙතන ආපහු සඳහන් කරන්න යන්නේ මට ඉස්සෙල්ලා කතා කරපු නිසා. ඒත් අනාගතය ගැන අනාගතයේ කාන්තාවන් පිළිබඳත් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒක රටටම බලපාන එක. කොරෝනා වෛරසය. කොරෝනා වෛරසය පාලනය කරන්න ඕනේ. ඒක පිරිමි කාන්තා කුඩා මහලු හැම එක්කෙනාටම බලපානවා. මේ ආණ්ඩුවට කොරෝනා වෛරසය පාලනය කරන්න බැරි වුණා.
එනිසා විශේෂයෙන්ම කොරෝනා වෛරසය පාලනය කරන්නටයි අපි ක්‍රියා කරන්න කියලා මට මෙතන කියන්න කැමතියි. ඒත් කොරෝනා වෛරසය පාලනය කරනවම විතරයි ආර්ථිකය හදන්න පුළුවන්. ආර්ථිකය හැම එක්කෙනාටම බලපානවා. ඒ දැන් එන වාර්තා හැටියට වැඩියෙන් බලපාන්නේ කාන්තාවන්. රැකියා නැති වෙන්නේ කාන්තාවන්ට. බලන්න අපේ ප්‍රධානම මාර්ගයක් ඒ තමයි රැකියා මාර්ගේ ඇඟලුම් කර්මාන්ත. අද ඇඟලුම් කර්මාන්ත වැහිලා. සමහර කර්මාන්ත ශාලා වහලා අප විවුර්ත කරන්නේ නැහැ. කාන්තාවන්ට තමයි රැකියා නැති වෙන්නේ. මැද පෙරදිග කාන්තාවන්ට ආපෝ රැකියා නැති වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන අංශ දෙකක් විශේෂයෙන්ම කාන්තාවන්ට තමයි වැඩියෙන් බලපාන්නේ. සමහර ප්‍රදේශවල ඉස්තර නොකරපු සේවක සේවිකන් ඉවත් කරලාදී ඉස්සෙල්ලම ඉන්නේ කාන්තාවන්. සමහර කාන්තාවන් ගිහින් තියෙන්නේ අර්ධ පූර්ණ කාලීන නෙවෙයි. දවසෙන් භාගයක් වැඩ කටයුතු කරලා ගෙදර යන්නේ. ඒ ඇත් ඉවත් කළා. එන හැමතැනම මේක බලපාන්නේ පළමුවෙන්ම කාන්තාවන්ට. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ප්‍රධාන ප්‍රශ්නේ කොරෝනාවයි ආර්ථිකයයි. ආර්ථිකය ගොඩගත්තහම අපිට පුළුවන් ඒ කාන්තාවන්ගේ ප්‍රශ්නත් විසඳගන්න. ඒත් අපි දැනට ක්‍රියා කරගෙන යනවා. රැකියා ලක්ෂ 10ක් විතර නැති වෙයි. ඒ අයට රුපියල් 10,000 ගන්න මාසෙට දෙන්න. ඒත් සමහර කාන්තාවන්ට අපිට පුළුවන් ඇඟලුම් කර්මාන්තෙ ඉන්නේ කාලකින් පස්සේ පිට වෙලා යනවා. උවමනානම් වෙනත් ආදායම් මාර්ග ලබා ගන්නට. නැත්තම් ඒ අයගේ එතන ඉවත් වෙනවා නම් හොඳ වන්දියක් ලැබලා දෙන්න. හොඳ වන්දියක් අරගෙන පිට වෙන අවස්ථාවත් අපි සකස් කරලා දෙන්න පුළුවන් කියලා මම මෙතන කියන්නේ. අන්න ඒකයි අපේ බලාපොරොත්තුව. හොඳ වන්දියක් ලබා දෙන්න මෙතනින් පිට වෙනවා නම් හොඳ අවස්ථා ලැබලා දෙන්න ආපව කොහොමද කාන්තාවන් ස්වයං රැකියාවල ඉදෙන්නේ. අන්න ඒ අංශයට තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. සමහර කාන්තාවන් මට කිව්වා දැන් අපි වැඩ කටයුතු කරා දැන් ගෙදර හිටියොත් අවුරුද්දක් විතර ඊට පස්සේ හොඳයි. ගෙදර ආදායමක් ඒ පැත්තේ ආදායමක් හොයාගෙන වැඩ කටයුතු කරන්න. මට හම්බුණා සමහර කාන්තාවන් ඇඟලුම් කර්මාන්ත ශාලාව පිට වෙලා දැන් ගමට ගිහින් ඇත්ත වශයෙන්ම කරන්නේ රෙදි වලින් මේ මූණ වහන්න අදාර ඇති කරගෙන යනවා. සමහර අය කියනවා අපි රෙදි වලින් අත් වලටත් හදනවා කියලා. අන්න එහෙම එක එක මාර්ග වලට යන්නේ. ඒකට දන්නවා කඩසාප්පු මේ අවස්ථාවේදී දාන්න බෑ. කඩසාප්පු අමාරුයි. ඒ නිසා මෙන්න මේ අංශ වලට කරගෙන යනවා. හෝටල් වල වැඩ කරපු කාන්තාවන් මෙහෙම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් අපිත් බලන්නේ කොහොමද මේ කාන්තාවන් ආපහු ඒ රැකියා වෙළඳ පොළට ඇතුල් කරන්නේ. ස්වයං රැකියා එක මේ රැකියා ඇති කරනවා වගේම ස්වයං රැකියා තව මාර්ගයක්. දැන් ස්වයං රැකියා ඉදෙනවා. ස්වයං රැකියා වෙළඳාමට සීමා කරන්න උවමනා නැහැ. ඇත්ත වශයෙන්ම නිෂ්පාදනයක් තියෙනවා. ඒ වගේම තියෙන්නේ අපි විශේෂයෙන්ම නව කෘෂි තාක්ෂණය පදනම් කරගත්තු කෘෂි කර්මාන්තය ආරම්භ කරනවා. තමන්ට අක්කර භාගයක් කාලක් හරි තිබුණත් අපිට පුළුවන් ඒකට ආධාර උපකාර කළා අපි එකතු කරගන්න. අනික ආහාර භෝග එකතු කළා ඒක ශීතකර ගබඩාවට සැපවීම. අන්න එහෙම අලුත් වැඩ කොටස් ගණනාවක් කෘෂි අංශයෙන් කාන්තාවන්ට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන. ඒ වැඩසටහන ඒක අයිති. තව තියෙනවා කරන්න පුළුවන් හදිත වැඩසටහන්. විශේෂයෙන්ම කුඩා වනාන්තර අක්කර භාගයක් වගා කරොත් මුදල් දෙනවා. ඉතින් අක්කර භාගයක් අක්කරයක් කාටද කරන්න බැරි? කාන්තාවන්ට එක කුඳන අක්කර දෙක තුන කරන්න පුළුවන්. කාලයක් ඒ වැඩ කටයුතු කරන හොඳ ආදායමක් එනවා. ඊට පස්සේ ඒ වනාන්තරය ඒ වගේම ආරක්ෂා කරන්න ඕනේ. තමන්ට අක්කර භාගයක් හොයා ගත්තොත් එතනින් පටන් ගන්න පුළුවන්නේ. මෙන්න මෙහෙම අලුත් වැඩසටහන් හොයාගෙන විශේෂයෙන්ම අපි කාන්තාවන්ට ලබලා දෙන්න තියෙනවා මේ ආධාර උපකාර. ඉතින් මම තමයි ඒ ගැන තමයි විශේෂයෙන්ම මගේ අවධානය යොමු කරේ. ඒ වගේම විශේෂයෙන් ආධාර උපකරන්න ඕනේ කාන්තා ප්‍රධාන පවුල් වලට. කාන්තා ප්‍රධාන පවුල් වලට අපි ආධාර දෙන්න ඉදිරියට ගෙනියන්න මෙහෙම වැඩසටහන් අපි ගෙනියන්නේ. කොරෝනා කාලේ තව ප්‍රශ්නයක් ඇති වුණා. කාන්තාවන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වුණා. එහෙනම් කාන්තාවට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන එකත් අපේ අවධානය යොමු කරන්න තියෙන කාරණා. මේවා තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ එක්කම අපි කාන්තා මැතිවරණ ප්‍රකාශනයත් කාන්තා ප්‍රකාශනයත් මේ අපි ගිය සතියේ අපේ මැතිවරණ ප්‍රකාශනයේ ඉදිරිපත් කරේ. ඒක සතියක් ගියන් පස්සේ බලාපොරොත්තු වෙන කාන්තා ප්‍රකාශනයේ නිකුත් කරන්න. අන්න ඒ අනුව කරන්නේ අපි දැනටම කාරණා දෙකක් එතන කියලා තියෙනවා. අපිට වුවමනායි ප්‍රධානයක් හැටියට දැන් පළාත් සභාවලටත්
සියයට 25ක කාන්තා නියෝජනය ලබලා දෙන්නේ. ඒක අපි ඉල්ලන්න යනවා. අනේක කළලා දෙන්න. ඒ වගේම අවුරුදු 3ක් 5ක් අතරදී ඒ කාල සීමාව අවුරුදු 3ක කාල සීමාව තුළ රජයේ ආයතන සංස්ථා අනික් ආයතන ඒ පාලක මණ්ඩලයට අවම කාන්තා පිරිසක් ඇතුල් කරන්න. ඒ වගේම කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි කරලා තියෙන සමාගම් වලටත් අවුරුදු 3ක් 4ක් 5ක් දෙන්න කාන්තා අධ්‍යක්ෂකවරියක් දෙන්නේ ඒ අනුවම ඇතුල් කරන්න. මෙන්න මේකයි අපේ අලුත් වැඩසටහන. මේකයි අපි ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මේ අනුව අපේ කාන්තා ප්‍රකාශනයේ සකස් කළා ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශ කරමින් මම වෙනත් රැස්වීමකට යන්න තියෙන නිසා මම කතාව මම කෙටි කළා කාන්තාවන්ටත් කතා කරන්න අවස්ථාව දීන්න. ඔබ සියලු දෙනාම ගමට යන්න ගෙයින් ගේ වැඩ කරන්න කිසිම එකක් බය වෙන්න එපා. අපි එක්සත් ජාතික පක්ෂය ඔන්න අද දිස්ත්‍රික්ක උසාවිය කිව්වා අපි එක්සත් ජාතික පක්ෂය කියලා. නඩු දැම්ම නඩු ඉතින් ගහලා ගියා. ආපහු නඩු ඕනනම් තවත් නඩු කියන්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේකයි එක්සත් ජාතික පක්ෂය කියලා උසාවිය තීරණය කරන් පස්සේ දැන් වෙන කාටද පුළුවන් එතෙන්ට එන්න? එච්චරයි තියෙන්නේ. ඉතින් අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයක ආරම්භ කරන්න අපි කටයුතු කරමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වාපිය මම අවසන් කරනවා. මේ අවස්ථාවේ මා මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා විසයිස මහමැතිවරණ ලක්ක කරගෙන මේ ස්ථානයට පැමිණලා අපේ කාන්තා සමුළුව සාර්ථක කර ගැනීමට ඉවහත් ආදර භක්තියෙන් කාන්තාවන්ව ආමන්ත්‍රණය කළ අපේ නායක එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මෙලකට මෙම කාන්තා සමුළුවේ වැඩ කටයුතු අවසන් නැහැ. මොහොතක් රැඳී සිටින්න ඊළඟට අපේ තවත් කාන්තා නායිකාවකගේ කතාවක් මේ අවස්ථාවේ ඔබ හමුවේ ගැනීමට සූදානම්. මේ කාන්තාව විශේෂයෙන්ම මම මතක් කර සිටිනවා අපේ 125 කාන්තා නියෝජනය සමහර වෙලාවට නාම යෝජනා ලබා ගැනීමට සිදුවේ මහත් අරගල කරලා. එම අරගලයන්ට මුහුණ දෙමින් කුඩා කල පටන් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධතාවක් පවත්වමින් හැඟීමෙන් පක්ෂය වෙනුවෙන් දරදී ඇද්ද කාන්තාවක්. ඒ වගේම අපිට ලේකම්තු සල්ලා ඒ මදිවට ප්‍රහාර වලට පවා එල්ල වෙමින් අපේ පක්ෂයට මහත් ශක්තියක් වූ කාන්තාවක්. ඇය මෙවර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොට්ටාස අපේක්ෂිකාවක් ලෙස නාම යෝජනා ලබාගෙන කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ ආසනය නියෝජනය කරමින් එම කොට්ටාසය ජයග්‍රහණය කරමින් කෝට්ටේ නගර සභාවට පත්ව අප හමුවට ආ කාන්තා නායිකාව කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී හර්ෂණී සඳරුවණී සොයගට මා ආරාධනා කරනවා අපේ කාන්තා හමුව ආමන්ත්‍රණය කරන්නට. බොහොමත් ස්තුතියි. මූලාසනයේ රැඳී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක දයාගමගේ මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම සංනිවේදන බලකායේ සභාපතිතුමනි සුගත් චන්දසේකර මැතිතුමනි, අචිනි ලොකුබණ්ඩාරගේ මැතිනියනි, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවන් වන අපේ චන්දිමා විජේගුණවර්ධන මැතිනිය සහ ආචාර්ය අජන්තා මැතිනියගෙන් ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. කතාවක් තියෙනවා. ලෝකය පවතින්නේ ඉරුගේ හිරු කිරණ නිසා මවගේ මව් කිරි වලින් කියලා. එවැනි ඇත්තටම ඒකෙන් කියන්නේ කාන්තාවක් නැතුව ලෝකයක් පවතින්නේ නැහැ කියලා. එවැනි කාන්තාවන් තමයි අද මේ ස්ථානයේ රැඳී සිටින්නේ. එවැනි දක්ෂ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂික කාන්තාවන් තමයි අද මේ ලක්වනිතා පෙරමුණ නියෝජනය කරමින් සිරිකොත මහගෙදරට පැමිණලා තියෙන්නේ. ඒ සැමටම මං විසනමා මගේ ආචාර්ය පළමුව පුද කර සිටිනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ නොයෙකුත් අර්බුදමුවේ එක්සත් ජාතික පක්ෂය දාල නොගිය එක්සත් ජාතික පක්ෂය රැකගත් සැබෑ කාන්තාව කියන ගෞරවය ඔබ තමුන්නාන්සේලාටයි හිමි විය යුතු. ඇත්තටම
ඊය පෙරේදා අපේ එක්සත් ජාතික පක්ෂයෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරියක් ඇව්වා එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවන්ට මොනවද කළේ කියලා මම දන්නේ අය මොනවා හිතාගෙන මහුවද කියලා එක්සත් ජාතික පක්ෂයෙන් කාන්තාවන් ඇය බලාපොරොත්තු වෙච්ච දේවල් නම් එක්සත් ජාතික පක්ෂෙන් නොලැබෙන්න ඇති හැබැයි මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂය තමයි समस्त ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ලැබිය යුතු සෑම දෙයක්ම ලබා දුන් පක්ෂය රටේ 152.8ක් ඉන්නේ කාන්තාවෝ එවේ ඒකෙනුත් 155ක් ඡන්දදායකයන් කාන්තාවෝ ඒ වගේම රටේ ශ්‍රම බලකාය බෞතරය කාන්තාවෝ මේ කාන්තාවන්ට අපේ එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායකට කාන්තාවන් දෙස බලමින් අපේ කාන්තාවන්ට මොනවද ලැබිය යුත්තේ කියලා සිතලා බැලුවා. ඒ අනුව තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පළමුව නගර සභාවල් වලට පළාත් පාලන සභාවල් වලට කාන්තා පරිපාලකවරියන් පත් කරේ. ඒ විතරක් නෙමෙයි පළවෙනි බස් කොන්දේසිවරිය පත් කරේ එක්සත් ජාතික පක්ෂය අධය අභාවයට ගිහින් තියෙනවා දයාගමගේ මැතිතුමනි. නමුත් ඒ අවස්ථාව ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ විතරක් නෙමෙයි ගුරු වෘත්තියෙන් හෙද වෘත්තියෙන් සෑම වෘත්තියකින්ම කාන්තාවන් ඉදිරියට යද්දී අපිට එක අඩුවක් තිබුණා. ඒ තමයි දේශපාලනයේ කාන්තා නියෝජනත්වය. මෙය දුටු එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ කාන්තා නියෝජනත්වය වැඩි කිරීම සඳහා අපිට මතකයි එදා 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හුවඬ මැද විපක්ෂයේ දැඩි විරෝධය මත රනිල් වික්‍රමසිංහ මැතිතුමා 125 කාන්තා නියෝජනය හඳුන්වලා දුන්නා. 2018ට පෙරතුව 101.9% පළාප්පාන්න කාන්තා නියෝජනත්වය වැඩි කිරීමට උත්සාහ කරේ ඒ වැඩි කිරීමේ අවස්ථාව ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක අපි කියන්න ඕන. අද කාන්තාව මේ 125 කාන්තා කෝටාව ලබාගෙන පළාප්පාන්න මන්ත්‍රී ධූරත්වයේ ලබාගෙන අද පක්ෂය දාලා ගින් ඉන්නවා සමහර කාන්තාව. මම ඒ කාන්තාවන්ගෙන් අහන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ කෝටාවෙන් එක්සත් ජාතික පක්ෂයේ කෝටාව අරගෙන මන්ත්‍රී ධූරයක් ලබාගෙන ඔබ තුමියන්ලා කොහොමද තවත් පක්ෂයක ගිහිල්ලා හිටගන්නේ කියලා අහන්න කැමති. ඇත්තටම ඒක සදාචාරද? තමන්ගේ හෘද ශාඛයෙන් අසා දැනගන්න ඒ සදාචාරද කියලා. කලින් මට පෙරතුව කතා කරපු ශාන්තිනී කෝන්ගාගේ මැතිණිය කිව්වා වගේ පළාප්පාන මන්ත්‍රීවරියන් වෙන අපට කෙතරම් මුදල් ලබා දුන්නද ගාමීය සංවර්ධනය සඳහා. රම්මාවත්තලින් ගම් පෙරළියෙන් කාන්තාවන්වට සවි බල ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති අඳුන්වලා දුන්න එක්සත් ජාතික පක්ෂය. ඔය සංවිධායකවරුන්ට ආසනවල සිටින සංවිධායකවරුන්ට ඒ දේවල් ලබා දෙන්න ක්‍රියා කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අද බහුතරයක් කාන්තාවන්ට මේ අමතක වෙලා තියෙන ඇත්තටම ඒ ඛේදජනකයි. මම කියන්නේ ඉතිහාසය අපිට බොහෝ පාඩම් කියා දීලා තිනවා පක්ෂය අතහැරලා ගිය අයට කුමක්ද සිදුනේ කියලා. අපේ පවුලේ අම්මයි තාත්තටයි ගහලා දියණියක් යනවනම් ගෙදරින් පිට වෙලා ඒ දියණියට අත් වෙන ඉරනම කුමක්ද? ඒ වගේ තමයි අනාගතයේදීත් මේ පක්ෂයෙන් දරදී මේ පක්ෂයෙන් පන්නරේ ලැබිලා මේ පක්ෂයෙන් මන්ත්‍රී ධූර ලබාගෙන මේ පක්ෂයෙන් සවි බල ගැන්විලා අද මහ ගෙදරට පයින් ගාලා ගිය බොහෝ දෙනාට අනාගතයේ විසින් පාඩම් කියා දෙනු ඇති. ඒ අපේ අතීතයෙන් පාඩම් කියා දීලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂය පෞගිය පාලන සමය තුල ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල ලබා දුනිමිට ක්‍රියා කරා. මන්ද පෝෂණයෙන් පෙළුණු බෞතරයක් දරුවන්ට මන්ද පෝෂණයෙන් ගලවා ගැනීම සඳහා ඒක මහත් රුකුලක් වුණා. ගැබිනි මව්වරුන්ට 20,000ක පෝෂණ මල්ලක් විතරක් නෙමෙයි ගර්භණී ප්‍රසූතයෙන් පස්සේ මාස 3ක් යනකම් ඒ 20,000 සහන මල්ල ලබා දීමට කටයුතු කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඒ විතරක් නෙවෙයි නොමිලේ නීති උපදෙස් දීම සඳහා නීති සායන ස්ථාපිත කරේ එක්සත් ජාතික පක්ෂයයි. ඔය කාන්තාවන්ට මොනවද කළේ කියන අයගෙන් මම අහන්න කැමති කාන්තා කටයුතු කාර්යාංශයක් හැදුවේ එක්සත් ජාතික පක්ෂයයි. කාන්තා කටයුතු අමාත්‍යාංශයක් ලැබුවේ හදලා දුන්නේ අපිට එක්සත් ජාතික පක්ෂයයි. ඒ විතරක් නෙමේ
අපසසාන සාමාන්‍ය පෙළ අසමත් කාන්තාවන් වෙනුවෙන් එදා දූරදර්ශී නායකත්වයක් හිමි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එය ඇඟලුම් කර්මාන්ත හරහා මුළු රටටම ව්‍යාප්ත කිරීමට කටයුතු කළා ගමේ ඉන්න කාන්තාවන් දෑතේ සවියෙන් පෝෂිත කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක මම නිර්භයව කියන්න කැමතියි එක්සත් ජාතික පක්ෂය තව මොනවද කාන්තාවන්ට කළ යුත්තේ එදා මෙදා තුර එක්සත් ජාතික පක්ෂය තරම් සමස්ත කාන්තාවන්ට වැඩ කරපු පක්ෂයක් තියෙනවද කියලා සමස්ත ශ්‍රී ලාංකීය කාන්තාවන්ගෙන් මම අහන්න කැමතියි බලන්න 155ක් ඉන්නේ කාන්තාවෝ ඡන්දදායකින්ගේ නමුත් අපි දන්නවා මේ කාන්තාවෝ කොහොමද ඒගොල්ලන්ගේ ඡන්දය ලබා දෙන්නේ කියලා අපි අනිත් පක්ෂ ගැන කතා කරුති අනිත් පක්ෂවල අද කාන්තා නියෝජනත්වයට මොනවද ලබා දුන්න රුකුල කාන්තාවන් වෙනුවෙන් මොනවද ලබා දුන්න දෙය කියලා ඔබ තමුන්නාන්සේලාගේ හෘද ශාකයෙන් අසා දැනගන්න. ඔය කියන උඩු රැවුලට සරමට රෙද්ද බැනියමට අතපත ගානයකට කාන්තාවෝ ගිහිල්ලා ඡන්දය ලබා දුන්නට ඔය කියන කිසි කෙනෙක් කාන්තාවන් වෙනුවෙන් කිසිම දෙයක් කළා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා සාමාන්‍යයෙන් දරුවෝ වඩා ගන්නෙ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන්ගේ උරේසට අත තියලා කතා කරන්නේ ඒ එතුමාගේ හැටි. නමුත් එතුමා එසේ නොකලට එතුමා කාන්තාව ගැන කෙතරම් හැඟීම් බරව හිතනවද? එතුමා කාන්තාවන්ට කෙතරම්නම් දේවල් ලබා දීලා තියෙනවද කියලා ඔබ තමුන්නාන්සේලා අර්ධ ශාකයෙන් අසා දැනගන්න. අද කාන්තාවන් සවි බල ගැනීම සඳහා GSP සහනය තුලින් මේ රටේ පොතනක විසිරී සිටියත් කාන්තාවකට තමන් වියන දෑතේ රෙද්ද පිටරටකට පවා අලෙවි කර ගැනීමට අවස්ථාව ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඇත්තටම කොළඹ ඡන්දදායකාවක් විදියට මම හදවතින්ම සතුටු වෙනවා. මොකද මගේ ඡන්දය හැමදාමත් මම පාවිච්චි කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එය එදත් එමයයි, අදත් එමයයි, හෙටත් එමයයි. කොළඹ ජීවත් වෙන අපි ඇත්තටම වාසනාවන්තයි. අපි ඇත්තටම වාග්යවන්තයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අපි පසුගිය මැතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ 5 මාරකින් වාර්තාගත ඡන්ද ප්‍රමාණයකින් දිනෙව්වා. ඒ වගකීම මෙවරත් අපිට තියෙනවා. මෙවරත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොළඹ කාන්තා අපි එතුමව වැඩි ඡන්දෙන් තෝරාපත් කරගත යුතුයි. වැඩි ඡන්දෙන් තෝරාපත් කරගත යුත්තේ ඇයි කියන සාධක මම ඔබ තමුන්නාන්සේලාට කලින් කිව්වා. අද හෙටටත් කාන්තාවන් වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් නම් කාන්තාවන් වෙනුවෙන් යම් ඇගයීමක් ලබා ගන්න පුළුවන් නම් කාන්තාවන් වෙනුවෙන් සේවයක් ලබා ගන්න පුළුවන් නම් ඒ එකම සේවය අපිට ලබා ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් විතරයි. මෙතන ඉන්න හැම කාන්තාවක්ම ගිහිල්ලා අනෙක් පක්ෂවල කාන්තාවන්ගෙන් අහන්න ඕගලන්ට ඕගලගේ පක්ෂය නියෝජනය කරන්න රෙද්දක් ඇඳගෙන පුළුවන්ද කියලා. මොකද අපි දන්නවා අනිත් පක්ෂවල නියෝජනය කරන්නේ ස්ත්‍රීන් 100ක් දූෂණය කරපු අපේක්ෂකයෝ ඉන්නවා. අනිත් පක්ෂවල තරම් ස්ත්‍රී දූෂකයෝ ළමා අපචාරකයෝ හොරු දූෂිතයෝ මැරයෝ අපේ පක්ෂේ නැහැ. අපේ පක්ෂේ නායකතුමා ස්ත්‍රී දූෂකයන්ට හොරුන්ට වංචාකාරයන්ට ළමා අපචාරකයන්ට නාම යෝජනා ලබා දීලා නැහැ. පිරිසිදු පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාගෙන තින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින්නේ දැන උගත් අපේක්ෂකයෝ. අද මෙතනත් ඉන්න මහාචාර්යවරියෝ දෙදෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂිකාවන් දෙදෙනෙක් ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවෝ කියන්නේ උගත් අය. මේ උගත් අයගෙන් මේ අලුත් මූණු වලින් අපිට පුළුවන් තව තවත් වැඩක් ගන්න. ඒ නිසා ඔය කියන අනිකුත් පක්ෂවල කිසිම අපේක්ෂිකාවකට හෝ අපේක්ෂකයන්ට මම හිතන්නේ සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාව ළඟට ඇවිල්ලා ඡන්දේ ඉල්ලා සිටින්න. මොකද ඔවුන් නියෝජනය කරන පක්ෂය තුල තමයි ස්ත්‍රී දූෂකයෝ සිටින්නේ. සාරුවා සුනිල්ල වගේ අපේක්ෂකයෝ සිටින්නේ ඔවුන්ගේ පක්ෂය. අපි දැක්කා ඊයේ පෙරේදත් අවුරුදු එකමාරක දැරියක් දූෂණය කරා. අවුරුදු 10ක දැරියක් දූෂණය කළා. මේ රට අද කොතනටද යන්නේ? ඔබත් අම්මා කෙනෙක්, මමත් අම්මා කෙනෙක්. අපිට තියෙනවා සමාජයේ වගකීමක් ඉෂ්ට කරන්න.
හිතන්න බලන්න 155ක් ඡන්දදායකයන් ඉන්නේ කාන්තාව මේ කාන්තාව හරි විදියට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරා නම් අපේ රට අද කොතැනද යන්නේ කොතැනද තියෙන්නේ අපේ රටේ දරුවන්ගේ අනාගතය කාන්තාවගේ අනාගතය අද සුරක්ෂිතද ඇත්තටම පෞගිය පාන්න සමය තුල අපේ රටේ කාන්තාවන්ට කෙතරම් ගෞරවයක් ලබා දීලා තිබුණාද අපේ නායකතුමා අපිට හරි ආණ්ඩුවක් තිබ්බේ නැහැ අපේ ජන අපිට ජනාධිපති කෙනෙක් හිටියේ නැහැ අපිම පත් කර ජත් ජනාධිපතිතුමා අපිට හෙරෙයි සිටියේ අපිට බොහෝ දේවල් ලබා දෙන්න බැරි වුණා මෙතන ඉන්න කාන්තාවන් තුල ඇති මට ඇහිලා තිනෝ කාන්තාව කියනවා පෞද්ගලිකව අපිට මොනවද කළේ කියලා පෞද්ගලිකව ආදරණීය අම්මේ ආදරණීය අක්කේ නංගී පෞද්ගලිකව නායකතුමා අපිට මුකුත් ලබා දුන්නේ නැතුව ඇති හැබැයි පෞද්ගලිකව අපිට කිසි දෙයක් ලබා දෙන්න ඕනේ නැහැ පොදුවේ මේ රටට රනිල් වික්‍රමසිංහ මැතිතුමාසා එක්සත් ජාතික පක්ෂය කරපු දේවල් අපමණ අපිට ඕනේ මේ රට හැදෙන්න මේ රට හැදුනොත් මේ රට සුරක්ෂිත වුණොත් තමයි කාන්තා අපි සුරක්ෂිත වෙන්නේ අපේ දරුවෝ සුරක්ෂිත වෙන්නේ ඒ නිසායි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් අපිට අවශ්‍යයි කියලා එක්සත් ජාතික පක්ෂේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි දුරදක්නා නාණයක් තින්නේ ආසියාවේ විශ්මිත බුද්ධිය එතුමාට තරම් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වියතෙක් උගතෙක් දේශපාලඥයෙක් මම නම් දකින්නේ නැහැ. ඒ නිසායි අපි එතුමාට බලය ලබා දී යුත්තේ. එතුමාගෙන් අපිට පෞද්ගලික කිසිදු දෙයක් අවශ්‍ය නැහැ. අපේ රට හොඳ තැනකට ගේන්න එතුමාට කරන්න පුළුවන් හැමදේම එතුමා කරලා තියෙනවා. ණය බරින් පීඩිත වෙච්ච රටක් එතුමා අපිට එතුමාට ලැබුණේ. එතුමා ඒ ණය කන්දේ ණය කන්ද අතරතුර කොළොන්නාවේ කුණු කන්ද කඩන් වැටුණා ගම් වතුර ආවා නියගේ ආවා ඒ හැම දෙයකින්ම ජයග්‍රහණය කළ පසුගිය අවුරුදු 4 පුරාවට මෙතුමා අපේ ආර්ථික පීඩණයට මහත් අස්වැසිල්ලක් දුන්නා ලූණු ගෙඩියේ ඉඳන් පරිප්පු ටිකේ ඉඳන් ගෑස් එකේ ඉඳන් විදුලි බිලේ ඉඳන් හැම දෙයක් මෙතුමාගේ පාලන කාලේ අඩු කරා අද ගෑස් එක කීයද අර දෙනවයි කිව්ව රුපියල් 100 දෙනවයි කිව්ව සෙමන් ටික අපිට හම්බ වෙනවද දෙනවයි කිව්ව රුපියල් 60 දෙනවයි කිව්ව පරිප්පු ටික අපිට හම්බ වෙනවද අද ලූණු කිලෝ එකක් කීයද අලන්න කුස්සියේ විප්ලවය දන්නේ අපි අපේ ස්වාමියා ගෙදර ගෙදරට උ රජා තමයි ගෙදරට උ පුරුෂාධිපත්‍ය නමුත් සමාජයේදී එහෙම නැහැ සමාජයේදී සාතිෂේ බෞතරේ අරගෙන තියෙන කාන්තාව හැම ශේෂ්ත්‍රයකම දික්විජය කළ තියෙන කාන්තාව මේ කාන්තාවන්ට පඩිපත ස්වාමියා ගෙනල්ලා දුන්නම කුස්සියේ බර දරන කොච්චර අමාරුද කියලා ඔයගොල්ලෝ දන්නවා පෞද්ගලිකව මම දන්නවා වියදම කොච්චරද කියලා දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මට ගෙදර වියදම දරා ගන්න ඇත්තටම අමාරුයි අන්න ඒ නිසායි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ලබා දී යුත්තේ පසුගිය වසර 4ක කාලය තුල අපිට මොනවද කළේ කියලා ඇහුවොත් ඕගොල්ලෝගලගේ අර්ධ ශාක්‍යයෙන් අහලා දැනගන්න අපිට බඩු මිල කොච්චර අඩු කළා දුන්නද කියලා ඇත්තටම අද ලයිට් බිල වතුර බිල කීයද අපිට ඒ ගෙවා ගන්නවත් බැරි තරම් ඒ නිසායි මම කියන්නේ මේ අනිකුත් පක්ෂවලට කිසිදු අයිතියක් නැහැ ඡන්දේ ඉල්ලන්න කියලා ඒ නිසා මම මෙතන ඉන්න ආදරණීය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා ලංකාව පුරා විසිරී සිටින සෑම කාන්තාවකගේ මිල්ලා සිටිනවා ඉතිරි දින කීපය තුළ ඔබ තමුන්නාන්සේලාගේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා කටයුතු කරන්න ශක්තිය ලබා දෙන්න එක්සත් ජාතික පක්ෂයකට පමණයි කාන්තා අපේ ජීවිත සුරක්ෂිත කරන්න පුළුවන් අපේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට පමණයි ඒ නිසා අපි අපේ මේ ආදරණීය පක්ෂය රැකගත යුතුයි මේ ආදරණීය පක්ෂය අපි ජයග්‍රහණය කළ යුතුයි කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කාන්තාවෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව නැවතත් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු නියෝජනය සඳහා පත් කරගනිමු කියන ඉල්ලීම කරමින් සියලුම කාන්තාවන්ට එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් නැවත අපි අපේ ජය සමරමු කියලා ඉල්ලා සිටිමින් ඔබ තමුන්නාන්සේලා මෙතෙන්ට පැමිණීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරන ස්තුතිය. බෙහෙවින්ම ස්තුතිය ඒ ඔබ අමතා කතා කළේ අපේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් නියෝජනය කරමින් කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රී හර්ෂණී සදරුවනු මහත්මිය. මේ මොහොතේ මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ කාන්තා සමුළුව
ශක්තිමත් කරන්නට මේ වෙනතෙක් අපේ වේදිකාවේ රැඳී සිටින සම්නිවේදන බලකායේ අධ්‍යක්ෂ විද්‍යානාරාල සුදත් චන්ද්‍රසේකර මැතිඳුන්ටත් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කාන්ත අපේක්ෂිකාවන් ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වෙන ආචාර්ය අජන්තා පෙරේරා මැතිණිය සහ චන්දිමා විජේගුණවර්ධන මැතිණියට බෙහෙවින්න ස්තුතියි ඔබ තුමන්ගේ ඔබ තුමියන්ගේ රැඳී සිටීම අපේ කාන්තාවන්ට ශක්තියක් මිළඟට අපේ කාන්තා හමුවේ අවසන් අංගය ස්තුති කතාව මේ සඳහා ආරාධනා කරන්නේ අපේ සුවිශේෂී කාන්තාවකට ඇය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහත් අරගලයකින් නාම යෝජනා ලබාගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්පස ලන්ද ආසනය නියෝජනය කරමින් ත්‍රිදීගම ප්‍රාදේශීය සභාවෙන් තරඟ කර කොට්ටාසය දිනා ගනිමින් අද ත්‍රිදීගම ප්‍රාදේශීය සභාව ඇතුළුව දොඩම්පස ලන්ද ආසනයටත් එම දිස්ත්‍රික්කයටත් මහත් ශක්තියක් වී සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේම කාන්තා නියෝජනය වෙනුවෙන් එතුමිය පසුගියදා එක්සත් ලක්වනතා පෙනුමල වෙනුවෙන් විශාල සම්මුවක් සංවිධානය කර තිබුණා ඒමත් මේ මොහොතේ සිහිපත් කරනවා මේ ආදරණීය ආරාධනීය ස්තුති කතාව පැවැත්වීම සඳහා ත්‍රිදීගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිණී ඉන්ද්‍රාණී විජේසිංහ මැතිණියට सुबह उदयसन सिरोनाट मे अभिमानवत्वस्तावे एक्सत् लक्वणिता पेरमुने मे महासमुलुवे एमतीमट महट आराधना लभ्यम फिलिबाधव मम बिहेवियर में स्तुतिवंत वेनवा एत्तवशेन्म मे अवस्थावे नोसिटियत् अपेक्षाज्जातिकपक्षे नायक गर्व रणिल विक्रमसिंह मेतिनुन् मे अवस्थावे दि मम गौरवेन सिहिपत् करनवा एवगेम मे स्थाने सिटिन कुरुणागल दिशिक अपित समग उरेनूर गेटला कटयुतु करन अपे वयंब वनिता अभिमाने अचिन लोकुबंडार मेतिनियनी एवगेम कोलंब दिशिक नियोजने करन विस्साय विस्स पार्लिमेंतु मेतिवरने अपेक्षिका वन्वन अजंता पेर्रा मेतिनियनी एवगेम චන්දිමා විජේගුණවර්ධන මැතිණියනි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් දෙන සුගත් චන්ද්‍රසේකර මැතිතුමනි ඒ වගේම මේ අභිමානවත් අවස්ථාව ඔබ තමුන්නාන්සේලාට සූදානම් කරමින් ලක්වණිතා වන්ට මේ අවස්ථාව ලබා දීමට අපකැප වුණු ලක්වණිතා पेरमुने गरु लेकम तुमिय सुजीवनी नानायक्कार मेतिनियनी एवगेम मे अवस्थावट सहभागिवन नगर सभा प्रादेशीय सभा गरु मंत्री तुमियनला एवगेम कोट्टास संविधायक तुमियनला अपेक्षक तुमियनला एतुलु पेमिनी ओब तमुन्नांसी ओब तुमियनला सीलु देनाम गेम्म मम मे अवस्थावेदी अवसर पतनवा मट पेवेरला तियेन राजकारिय स्तुति कथाव उनत् मम पुंचि वचनयक् कथा करन्नट ओड अभी कुरुणागल दिस्त्रिकतामात्म दुष्कर दिस्त्रिक मे अवस्था वेदी मतकोण मतक्रेनक एतरम गुणमकमक अभी गरु महलेखम तुमा कुरुणागल दिस्त्रिके अवधिकरमीन एक सज्जातिक पक्षे पुबुदुकरमीन मे अवस्था वेदी मे मुहत वनकटा एक सज्जातिक पक्षे नवत जनता वतरट गेन दक्वन दायकत्व कपवीम ममे अवस्था वेदी अभिमान से पत्कर्ण अभी गुडक कपवेन युमा यु अपे अपेक्षक अंट अपेक्षक तुम्हें लट विशाल जयग्रहण अक्र नट ए वगेम मम दुक्न अपे पक्षेन सीयट विशिपहे कांता नियोजने लागन उप तुम्हें दंड कोलम दिस्ट्रिकेन्म सैम दिस्ट्रिकेम नाम योजना लागत आकार समहर अपेक्षिकावन अपने नाम योजना नुलबेनकोट पक्षे महलेकम तुम अपने नाम योजना लबादेनकोट समहर पक्षेट खेपणविच अपेक्षिकावन नाम योजना अरगन मे सीयट विसिपहे कोटाव तुणि मंत्री दूरे लबागन एक्सत् जातिक पक्षेट दरदी एदपु कांताव पसेकट तल्लुकरमिन ए आसन संविधायक वरुण अद ए सीएट विशिपहे अर पिनट लभुणु मंत्री दूरे तेरगण ए गोल्लंग दोक्कगण गिहिल्ला दियनवा
अपे एक सज्जाति का पक्ष अभिमानी बिंद दबमी मैं कुरनेगल दिस्ट्रिक्ट गरु महालेखम तुम सैम मंत्री वरिये कुटम रेकिया देख गाने लबा दुन ए रेकिया देख तमंग पाउले एक्को तमन अरगन वेडकरपु पाक्षिक अंड लबा नोदीला लबा दे नेतु तमंगे पाउले मायट लबा दीला एक्सा जादिक पक्षे कीन नमीन जनता वैदिरेट अंड बेर्यून हम वेनत पक्षे का नमीन जनता वैदिरेट गहिला वेनत पक्षे का सिंह हम पुर्वगण अर सुपुरुदु नरिहमीन जनता वा मंत्रणे करना अपूर्व मट खांता वक विधियट एत्रम लज्जाय ए हिंदा मम्मे अवस्थावे दी कियनो गरु अचिनी लोकु बंडार मेतिनियनि ओब अपे अपेक्षिकावन मेतिनियल्ला देपलकटात मम्मे अवस्थावे दी मतक करनो ओब तुमियल्लट यम्किसि अवस्थावक एई मम प्रार्थना करनो खांता नियोजनयन वेडी वेडियन मे अवस्थावे दी पार्लिमेंतुवट यामट अवस्थाव लबेवा कियला ओब तुमियल्ला गिहाम पार्लिमेंतु नियोजने करन्नट अपि गन बलन्न मे पक्षे दरदी अदपु कांतावन गन बलन्न बहु अवस्थावल्लदी जयग्रहणे लबुनहम अपि वा मतकाय एसे वेन्नटेपा मे तत्वेट पत्तेन्नट फलमु हेतुवत् एकाय केन एक मम्मे अवस्थावेदी नोंबियव प्रकाश करनो ए वगेम वेडिदुर कियन्नट अवश्यतावयक् नहे अपिटत् वेडिय मे पक्षे वेनुवेन दरदी अदपु योद हय्यक्वेच्च एक सद्धार्थिक पक्षे कांता नियोजनयन मे अवस्थावेदी मम दकिनो ए मुहुनुवल तियन्ने बलापोरोत्तुव अपेक्षा भंगत्वे नेमेयि अपि कवदहरि नगटेनवा समहर विट अपिट अवस्थावक् नोलेबेयि नमुत् मम विश्वास करनवा मे 2020 अगोस्तु पस्वेनिदा पार्लिमेंतु मेतिवरणय अवसन् वुनहम ओब तमन्नांसेला बलानिन्न एक सद्धार्थिक पक्षे नगटिन सह पिबिदेन विधिय ඔය වෙනත් පක්ෂවලට ගිහිල්ලා ඉන්න අපේක්ෂකයින්ට නිසි තැන හරි තැන ලැබුණේ නැති වුනහම ඒ නායකත්වයට දොස් කියමින් නැවතත් රුපියල් 20 සමාජිකත්වයේ අර දොරකඩින් අරගෙන එක්සත් ජාතික පක්ෂය වෙත පැමිණෙන බව ඉරහඳ වගේ සහතිකයි එකකට පයින් ගැහුවොත් දෙවැනි එකට පයින් ගහන එක එච්චර දෙයක් නෙවෙයි ඔබ තමුන්නාන්සේලා බලාපොරොත්තු වෙන ඉන්න අපි විශ්වාස කරනවා 52 කාන්තාවෝ ඉන්නවා අපි ලොකු බණ්ඩාර මෙතිනිය කිව්වා 56 ක කාන්තා ඡන්ද ප්‍රතිශතයක් ලංකාවේ තියෙනවා අපි කාන්තාවන්ගේ ශක්තිය පෙන්නමු මේ අවස්ථාවේදී මං ඉල්ලීමක් කරනවා ඔබතුමියන්ලාගේ මේ ඉන්න කාන්තා නියෝජනයට ඔබතුමියන්ලාගේ වටිනා එක ඡන්දයක් ලබා දෙන්නට කියන ගෞරවනීය ආයාචනය මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ඒ වගේම වැඩිදුර කතා කරන්නට අවශ්‍ය නැහැ මට පැවරලා තියෙන රාජකාරියට මම මේ අවස්ථාවේදී යොමු වෙනවා අද දින එක්සත් ලක් වනිතා මේ පෙරමුණේ මේ මහා සම්මේලනය සඳහා නොයෙකුත් රාජකාරීන් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් තියෙද්දී අපි වෙනුවෙන් තමන්ගේ ඒ වටිනා කාලය යොමු කළ එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට मगे गौरवनीय आचार्य स्तुति मे अवस्थावेदी प्रकाश करनो एवगेम कोलंब डिस्ट्रिक्ट नियोजने करमिन पार्लिमेंतु मेतिवरने इदिरिपत्तलाइन रवि करुणा नायक मेतिंदुन दया गमगे मेतिंदुन एवगेम कांता नियोजने सुनेत्रा रणसिंह मेतिनिय एवगेम अजंता पेरेरा मेतिनिय चंदिमा अभेगुणवर्धन मेतिनिय सह මෙතනට පැමිණි සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ට මාගේ සහ ලක්වනිතා පෙරමුණේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම මේ ස්ථානයට පැමිණි පක්ෂයේ වෙනුවෙන් කැප වෙලා ලේ දහඩිය කඳුළු බැර කරන නගර සභා ඒ වගේම ප්‍රාදේශීය සභා අපේක්ෂක මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමියන්ලා पोट्टास संविधायक वरियान मे अवस्थावे वरियांट मगे मे लक्वणिता पेरमुने स्तुति मम्मे अवस्थावे पिरिनमनो ए वगेम मे अवस्थावट पेमिनी ओबतुमियान लट मगे गौरवनीय स्तुति पिरिनमनो ए वगेम अंतिमट मम कियानट हिटी मेके विशेष स्तुति अत्यावश्यमाय
මේ වැඩසටහන නිර්මාණය කරමින් මම දන්නවා සිය රාජකාරීන් පවා පසෙක දමමින් එක්සත් ලක් වනිතා පෙරමුණේ මේ දෑවන්ත හමුව නිර්මාණය කරන්නට කැපවෙච්ච අපේ වයඹ ශක්තිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ ආඩම්බරේ අචිනි ලොකු බණ්ඩාර මැතිනියට ඒ වගේම ලක් වනිතා පෙරමුණේ ගරු ලේකම්තුමිය සුජීවනී නානායක්කාර මැතිනියට ඒ වගේම මේ අභිමානනීය ස්ථානයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සියලුම කාර්ය මණ්ඩලයට මාගේ සහ මේ ලක් වනිතා පෙරමුණේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් නැවතත් එක්සත් ජාතික පක්ෂ රජයක් නුදුරේදී පිහිටවන්නට අප සැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ තමුන්නාන්සලට ජය වේවා එක්සත් ජාතික පක්ෂයට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබ සමට ස්තුතියි